ආයිබෝ දුරමඩලාව සංවාදාත්මක හරසරණි මහා පුරුෂයන් විරලයි ලෝතුරා බුදුරජාණන් වහන්සේ විරල ගණේ මහා පුරුෂයෙක් හැටියට අපි සලකනවා වෙසක් උත්සවයේ යෙදෙන්නේ තෙමගුල සිහිපත් කරමින් උත්පත්තිය බුද්ධත්වය පරිනිර්වාණය කියන තෙමගුල සිහිපත් කරමින් තමයි වෙසක් උත්සවය පවත්වන්නේ ඔබ දන්නවා ඊයේ වෙසක් පොහොය දිනය අද වෙසක් පොහොයට පසු දිනය රටම වෙසක් සිරියෙන් ඇලලිලා තියෙනවා. වෙසක් පෝය දවසේ තවත් සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි යුග පුරුෂයෙකුගේ නික්ම යාම. මහා පුරුෂයෙකු සිහිපත් කරන වෙසක් පෝය දවසේ යුග පුරුෂයෙක් නික්ම යනවා. මේ යුග පුරුෂයා ගැන කතා කරන්නට අද දොරමඩලාවෙන් කරන්නට අපි කල්පනා කළා. මේ යුග පුරුෂයා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරි. මා කැමති මේ කතා බහට එකතු වන අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්නට අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණයේ සහභාගී වෙන සම්මානිත මහාචාර්ය සිනමා අධ්‍යක්ෂ සුනිල් ආරියරත්න සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ සිනමාවේදී සනත් ගුණතිලක සූරින් ඉතා ගෞරවනීයව පිළිගන්නවා. මා ප්‍රවීණ සිනමාවේදී කියා කීවේ වැඩි දිනෙක එතුමා දන්නේ රංගවේදියේ කැටි නමුත් ඔහු තිර කතා රචකෙක් විවිධාංශවලින් සිනමාවට දායක වෙච්ච කෙනෙක්. කරනතු පිළිගන්නවා. ඒ වගේම ප්‍රවීණ සිනමාවේදී ප්‍රවීණ රූපවාහිනී හා වේදිකා නාට්‍යවේදී ජයන්ත චන්ද්‍රසිරි සූරින් බතිතා ගෞරවනතු පිළිගන්නවා. ඒ වගේම ප්‍රකට සිනමා විචාරකෙක් හැටියට කවුරුත් දන්නා හඳුන ඇශ්ලි රත්නවිභූෂණ මහත්මයා අන්තර්ජාතික සිනමාවල ජූරි සභිකෙක් හැටියටත් ක්‍රියා කරලා තිනවා. සිනමාව පිළිබඳ පෘතුල දැනුමක් තියෙන විද්වතෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ඔබ සියලු දෙනා ඉතා ගෞරවනතුව පිළිගන්න අතරේ මා අවසර ඉල්ලා හිටිනවා 1956 පටන් අද දක්වා ඇදී එන සිනමාව නැමැති රේඛාවේ එක්තරා සංදිස්ථානයක් පෙන්වන්නට රේඛාව බලලා අපි ඊට පස්සේ කතා කරමු. සෙල්ලම් පෙන්වන්නේ ඉස්සෙල්ලා උඹලා ගාව තියෙන සල්ලි පෙන්ව බල. කෝ කෝ හා කෝ හා පෙන්න මාළඟ තියෙනවා. කෝ බලන්න. අපෝයි සතයයිනේ. මොනා කරන්නද ඉතින්? එහෙනම් ඔය ඉතරයි ඉඳලා මම ඉඳගන්න ඉල්ල. හා හා හා. කාමදිර හිටු වෙනවා. ආ. හොඳ බෙල්ල කඩා නැතුව කවක් තවත් එකක්. ආ. குடா ஒருவக பல்கா
అన్నన బీరిది తొటిల్లే అది అది అన్నన బీరిది తొటిల్లే కబర గోయా ఉగే సురతలి సోయా అదే నంగాదియ సులి కుకుం తిరివగే నంగే వెలదిగే ఒబత్ కుకుం రెలె కహడైనే యమునెలవిల్లే నెలవిల్లే నెలవిల్లే. මේ ටිකත් අහලා ඉන්න. චිත්‍රාගාරවල බන්ධනාගාර ගත වී ගෝනි පඩංගු වලින් තැනූ ගිරිකුළු අතරින්ද පයිප්ප වලින් ඇදහැලුණු දියෑලිවල ස්නානය කරමින් විදුලි ලාම්පු වලින් ගලා සඳරැසින් තෙමි තෙමි කාඩ්බෝඩ් තුරිස් මත පිපුණු ක්‍රේප් කඩදාසි මල්වල සුවඳ ආග්‍රහණය කරමින් සිටි අපට සමස්ත ශ්‍රී ලංකාව සෞන්දර්යයෙන් නාඩ්‍ය චිත්‍රාගාරයක් බව වටහා දුන්නේ ඔබය. ඒ ඔබ ගැන තමයි අපි කතා කරන්නේ. මෙහෙම ලියන්නේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න. මා යුග පුරුෂයා කියන යෙදුම පාවිච්චි කළා. යුග පුරුෂෝ විරලයි. නම් කීපයයි අපට හොයාගන්න පුළුවන්. මේ නූතන යුගයේ යුග පුරුෂෝ හැටියට අපිට නාමාවලියක් හැදුවොත් වික්‍රමසිංහ සූරින්, මාටි වික්‍රමසිංහ සූරින්, සරත් චන්ද්‍රයන්, අමරදේවයන්, ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින්. දැන් කවුද ඉතුරු වෙන්නේ කියලා හිතෙනවා විටක. යුගපුරුෂයන් විරලයි වගේම යුගපුරුෂයන් ඇසුරු කරන්නට ලැබිච්ච අයත් විරලයි. එක්කෙනෙක් දෙන්නෙක් ඉතින් අපිටත් ඔය හම්බෙලා තියෙන නමුත් මේ තුන් හතර දෙනෙම එක විට හොඳට ළඟින් ආශ්‍රය කරන්නට හම්බෙච්ච අය බොහොම විරලයි. සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සූරින් එහෙම විරල ගණයේ පුද්ගලෙයි. සරත් චන්ද්‍රයන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරනවා. අමරදේවයන් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරනවා. ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින් ඉතා කිට්ටුවෙන් ඇසුරු කරනවා. ඔබත් විරලයි. ඔබට බාරයි ආරම්භයක් ලබා දී. ඔව් අසන්ත ඔබ කියපේක ඇත්ත. ඒක ඉතාම භාග්‍යයක් ඒ වගේ මහා පුරුෂයන් ආශ්‍රය කරන ලැබීම. ඔවුන් මහා පුරුෂයන් වන්නේ ඔවුන් ඒ ක්ෂේත්‍රවල කරපු දැවැන්ත වෙනස්කම නිසා. දැන් ලෙස්ටර් පීරිස් ගත්තොත් දැන් රේඛාව කොටස් කීපයක් දැක්කා. රේඛාව එතෙක් පැවති සිංහල සිනමාවේ 47 සිංහල සිනමාව පටන් ගන්නවා. ඒ පටන් අරගෙන 56 දක්වා ආව සිංහල සිනමාව උඩු යටිකුරු කරනවා රේඛාව හැම පැත්තෙම. කතාන්තරය ගත්තොත් එතෙක් ආ චිත්‍රපටවලට වඩා වෙනස්. දෙබස් ගත්තොත් වෙනස්. සංගීතය ගත්තොත් වෙනස්. ගීත රචනය වෙනස්. රංගනය සහ නළුනිලියන් තෝරා ගැනීම වෙනස්. ඡායාරූප ශිල්පය වෙනස්. සංස්කරණය වෙනස්. ඒ කියන්නේ මේ චිත්‍රපටය මුළු මනින්ම අපේ සිනමාව උඩු යටිකුරු කරලා වෙනත් මාර්ගයකට ගෙන යනවා. ඒක නිසා අප ඔහු හඳුන්වා දෙන්නේ සැබෑ සිනමාවේ පියා. මීට කලින් සිනමාව තිබුණා. නමුත් අපේ සත්‍ය සිනමාව, යථාර්ථවාදී සිනමාව, සැබෑ සිනමාව ආරම්භ වන්නේ ලෙස්ටර් පීරිස්ගෙන්, ලෙස්ටර් පීරිස්ගේ රේඛාවෙන්. ඒක නිසා අපිට අදහගන්න බෑ 1956 වගේ කාලෙක මේ වාගේ චිත්‍රපටයක් කරන්න සිතුවිල්ලක්වත් පහළ වුණාද කියලා. මොකද එම් පූර්වාදර්ශයක් නැහැ. එම පූර්වාදර්ශයක් නැතුව මෙබඳු චිත්‍රපටයක් කරන්න සිතුවිල්ලක් පහළ වීමත් පුදුමයක්. ඒ සිතුවිල්ල පහළ වීම සිංහල සිනමාවේ භාග්‍යයකට තමයි සිද්ධ වුණේ. රේඛාව පහළ නොවුණා නම් සිංහල සිනමාව අද මෙතන නෑ. සිංහල සිනමාවක් තියෙයිද කියාවත් අපට හිතාගන්න බෑ. රේඛාව නිකම්ම ඉරිකෑල්ලක් නොවි, නිකම්ම රේඛාවක් නොවි, රේඛාව හැරවුම් ලක්ෂයක් බවට පත් වුණේ කොහොමද කියලා මහාචාර්යතුමා පැහැදිලි කළා. මේ ටික කියන්නේ ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම සූරීන්. සංදේශයේ ඉක්මවන වීර කාව්‍යයක්, මඩල් දුව ඉක්මවන යෝන් චිත්‍රපටයක්, පිංහාමි ඉක්මවන ළමා චිත්‍රපටයක් තවම බිහි වී නැත. හැබැයි ඔහු වරහන් ඇතුලේ හඳයා හැරුණු විට කියලා දාලා තියෙනවා. සංදේශයේ ඉක්මවන වීර කාව්‍යයක් තාම බිහි වෙලා නැහැලු. මොකද්ද සංදේශය කියන්නේ? අපි බලලා ඊට පස්සේ කතා කරමු. බලමු සංදේශය කියන්නේ මොකද්ද කියලා. උගන්වන්න තමයි සුද්ධ කරන්නේ කාලතුවක් කුයි බයිනෙත්තුයි හරවන්නේ බයිනෙත්තුයි හරවන්නේ බයිනෙත්තුයි හරවන්නේ විනෝදමීරේ පුරුෂ
සන්දේශයේ චිත්‍රපටයේ ගීත ටික කොච්චර ජනප්‍රිය වුණාද කියන්ට ඊට වඩා නිදසුන් ඕනේ නැහැ. ඔය එහෙම්මෙන් හොයාගෙන උපුටාගත්ත කොටස් කීපයක් ඔය තියෙන්නේ. ඒ දර්ශනත් හරියට පැහැදිලි නැහැ. ඒ පැරණි බව නිසාම හැබැයි අපේ පුස්තකාලේ ටිකක් සංරක්ෂණය වෙලා තියෙනවා ඔය ටික. ඒ සන්දේශය මට හිතුණා ඒ සමහර චරිත පේනකොට ඔය ඒ කාලේ හිටපු දැන ඔයාසේ සනත් ගුණතිලක වගේ අයත් ඉන්නවද කියලා. හැබැයි ඒ ඒ චරිතවලට පස්සේ බැස්සේ සනත් ගුණතිලක මහත්තයලා වගේ අය තමයි. ඉපදිලත් නැහැ. හැබැයි ඔහුත් වාසනාවන්තයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා එක්ක වැඩ කරන්න. අලුත් තරුණ සිනමා පරම්පරාවක් රංග ශිල්පීන්ගේ පරම්පරාවක් ආරම්භ කරන ශිල්පියා තමයි සනත් ගුණතිලක. තාමත් තරුණ ශිල්පීන්ගේ එක සනත් ගුණතිලක ඊට පස්සේ තමයි අනිත් අය එන්නේ. එක විදිහකින් තව પરම්පරාවක අවසාන පුරුකත් සනත් ගුණතිලක. එයත් හැරවුම් ලක්ෂයක පුද්ගලෙක් නේද සනත් ගුණතිලක මහත්තයා. අපි කතා කරන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් ගැන. ඔහු යුග පුරුෂයෙක් බවට පත් වෙන්නේ ඇයි ඔබට ඇතපි? අසන්ත මට කියන්න තියෙන ප්‍රධානම දේ තමයි එතුමගේ වැඩ කටයුතු වලින් එතුමා ලංකාවේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයේ පිළිගැනීම පිළිබඳව මහාචාර්යතුමත් මේ විද්වත් සභාවින් අනිත් දෙදෙනත් කරුණු පැහැදිලි කරයි. මම ඉතාම අහම්බෙන් සිනමාවට ආපු කෙනෙක්. ඒක මගේ දෛවයේ හැටියට ඇවිල්ලා ඒක තුල මට යම් යම් මිනිස්සු හම්බ වෙනවා. අද දක්වා හම්බ වෙනවා. ඒ තුල හම්බ වෙච්ච යහපත් උදාර මනුෂ්‍යත්වයක් තිබ්බ කෙනෙක් විදියට තමයි මට මෙයාව දැනෙන්නේ. ඔහුගේ දක්ෂතා, ඔහු සිනමාවට කරපු සේවය පිළිබඳව කතා කිරීමට තරම් මං සුදුස්සෙක් කියලා මං විශ්වාස කරන්නේ නැහැ. මං ඊට වඩා විශ්වාස කරනවා ඔහු දර්ශනතලයේ අපිත් එක්ක වැඩ කරන අවස්ථාවලදීත් එයින් පිටතත් උතුම් මිනිසෙක් විදියට ඒ තිබුණු ගතිගුණ ප්‍රධාන වශයෙන් තමන් කරන වැඩේට අවංක වීම, විශාල වශයෙන් අවංක වෙනවා තමන් කරන වැඩේට. ඒ වගේම නිහතමානීකම, ඒ දන්නා වූ දැනුම අනිත් අයට බෙදා දීම සහ ඒ දර්ශන තලයේ තුල කිසියම් ආකාරයක ආධිපත්‍යයක් ඉතාම නිශ්ශබ්දව යම්කිසි ශික්ෂණයකින් ලබා ගැනීම, මං හිතන්නේ ඒව තමයි මේ මා දෙපැත්තේ ඉන්නෙත් ඉතාම
ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙක් ඔවුන් දෙදෙනා වුණත් මං හිතන්නේ මේ මේ අත්පොතට එකඟ වෙයි ඒ කියන්නේ මේ මේ හැදෑරීමට එකඟ වෙයි දැන් මා සම්බන්ධව මේ මම මේ වෙලාවේ කියන්න කැමති මොකද මං අර මුලින් කිව්වා වගේ අහම්බෙන් ආව මම සිටු කුමරියෝ චිත්‍රපටියේ රඟපාලා ඊට පස්සේ නැවත වතාවක් චිත්‍රපටි වලට දායක වෙන්න හම්බ වෙයිද නැද්ද කියන එක වෙනම කතන්දරයක් හසන්ත. එතකොට දැන් මාව දෙවෙනි චිත්‍රපටියකට තෝරාගයිද නැද්ද කියන එක ගැටලුවක් වෙනවා. මේ වකවානුව තුළ මොකද මට අවශ්‍ය වෙලා තිබුණේ මේ ආකර්ෂණීය චරිතයක් වීම නෙවෙයි. පැවැත්ම සඳහා ජීවත් වීම සඳහා රැකියාවක් කරන්න. ඒ සඳහා මම බොහෝ දේවල් හදාරන්න උත්සාහ කරන අවස්ථාවක ඉන්නේ. ඉතින් මගේ වාසනාවට දෙවෙනි චිත්‍රපටියට මට කතා කරන්නෙත් මේ මහාචාර්ය සුනිල් ආරියරත්නමයි. කියන්නේ කරුණාරත්න මට නම හරියට ඉන්නේ අපේ හඟවත්ත. හඟවත්ත මහත්මයා කරන්න හිටිය චරිතයක් ඒ මහත්මයාට රට යන්න තිබුණ නිසා ඒ කාලේ හිටිය තරුණ නළුවන් අතරින් එතුමා මාව තෝරගන්නවා. මෙන්න මෙහෙම ඒ කියන්නේ අධ්‍යක්ෂකවරුන් සමග වැඩ කරන ගමන් තමයි මම මේකේ ස්ථාවර වෙන්නේ. ඉන්නේ එතෙන්දී ගංගාද්දර චිත්‍රපටියට ගිහිල්ලා සුමිත්‍රා පීරිස් මැතිණිය හමු වෙන අතරතුර ඒ හරහා මට මෙතුමාව ආශ්‍රය කරන්න ලැබෙනවා. ඒ ලැබෙන දේ මත මම විශාල දැනුම් සම්භාරයක් ලබා ගන්නවා. ඒ කියන්නේ යම් යම් අවස්ථාවන් වලදී එතුමා යම් යම් දේවල් ප්‍රකාශ කරනකොට ඒවත් අදටත් මගේ හිතේ තවම මතකයේ තියෙනවා. ඒ කියන්නේ කෙනෙක් දිහා බලලා. එතකොට මම ඇත්ත වශයෙන්ම කියනවා නම් අර මේ වාණිජ චිත්‍රපටි වලට සුදුසු ඒ රංගනයක් කරන පුද්ගලයෙක්. ඉතින් ඔහොම කරගෙන යන අතරතුර මම එක චිත්‍රපටියක් සඳහා සඳවතිය කියන චිත්‍රපටියට රැවුලක් දාලා කැප් එකක් දාලා මේ වතු පාලකවරයෙක්ගේ චරිතයක් කරන පින්තූරයක් සරසවියේ පත්‍රේ පළ වෙනවා. ලෙස්ත මහත්තයා මට කතා කරලා කියනවා I saw that photograph. You look different. Good. ඊට පස්සේ මං අහනවා මොකද්ද සර් කිව්වේ? නෑ මේ වගේ වෙනස් කරන්න පුළුවන් කියලා දැනෙනවා නම් ඒකේ ඔයා ඉන්න. ඒක ඒ විදිහටම කරගෙන යන්න. ඔය වගේ අනන්ත ප්‍රමාණ මට විතරක් නෙවෙයි මං හිතන්නේ මේ සිනමාවේ හිටිය මහා නළුවන් දිහා කල්පනා කරලා බලද්දි එතුමා දුන්න ඒ අවවාද සහ එතුමාගේ මග පෙන්වීම තමයි මං හිතන්නේ අපි සියලු දෙනාම හොඳ සිනමාවක් කරා එහෙම නැත්නම් මහාචාර්යතුමා කිව්වා වගේ යථාර්ථවාදී සිනමාවක් කරා එහෙම නැත්නම් ජාත්‍යන්තර සිනමාවක් කරා යොමු කරවා ගැනීමට තිබුණු උත්තේජනය. විරාගේ අරවින්ද අපේ සිනමා රංගනය පිළිබඳ කතාන්දර ලියද්දී ඒකත් හැරවුම් ලක්ෂයක් තමයි. විරාගේ අරවින්ද අරවින්දට කරපු කැපකිරීම නළුවෙක් රංගන ශිල්පියෙක් මේ කැපකිරීම කරයිද කියලා හිතන තරමේ කැපකිරීමක් ඔබ කළ බව බොහෝ ඔබ විරාගේ ගැන සඳහන් කරපු නිසා විරාගේ චරිතයේ 30 වසරේකට මාව තෝරගන්නේ ලෙස්ට මහත්තයාගේ කලියුගයේ චිත්‍රපටියේ මම කරපු චරිතය දැක්කට පස්සේ. හොඳයි අපට පියල් සහ නන්දා මුණ ගැහෙන්නේ ගම් පෙරළියේදී. හැබැයි පියල් සහ නන්දා කලියුගයේදී සනත් ගුණතිලකට මුණ ගැහෙනවා. ඒ වෙන විදිහකින් ඈ ගම්පෙරළිය කලියුගයේ යුගාන්තයේ තුන් ඈදතු නවකතා සිනමාවට නගන්නේ අපේ මහා සිනමාවේදියා. ධම්මි මේ වෙලාවේ කොහේ ඉන්නව ඇද්ද? ධම්මි කොහේ හරි ඉඳන් දොරමඩලාව බලනවා ඇති කියලා මට හිතෙනවා. අපිට මේ වෙලාවේ ධම්මිව හොයාගන්න පුළුවන් නම් ධම්මිත් එක්ක වචනයක් දෙකක් කතා කරන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද? ඒ ආදරණීය කටහඬ අද වුණත් පුදුම ශාන්තියක් දැනෙනවා ඇගේ කටහඬ ඇහෙනකොට. අපිට පොඩ්ඩක් ওই කටහඬ අහන්න පුළුවන් නම් හරි වටිනවා. අනුලා කරුණාතිලක මහත්මිය. ඔව් මං හිතන්නේ ඔබ ඉන්නේ කොළඹින් බොහොම දුර බැහැර. ඔව් මං ඉන්නේ මාතර. ඇත්තටම හසන්ත බොහොම ස්තුතියි මට මේකට ආරාධනා කරාට. හොඳයි ගොළු හදවතේ ධම්මි අදේ මහා සිනමාවේදියා ජීවිතේ නැමැති සිනමාවෙන් සමු අරගෙන තියෙනවා. මේ වෙලාවේ ධම්මිට පණපෙව් අනුලා කරුණාතිලක මහත්මියට කියන්ට යමක් ඇති. ඒ ටික කිව්වොත් වටිනවා. ඇත්තටම හසන්ත මම මුලින්ම මගේ කනගාටු ප්‍රකාශ කරන එතුම ගැන එතුමාගේ අභාවය ගැන. ඇත්තටම මගේ ජීවිතේ පටන් ගැම්ම
එතුමාගේ ගම්පෙඩි චිත්‍රපටයේ මා කරපු සුළු චරිතයෙන් ලයිසගේ චරිතය තමයි මම කරේ. මම වගේ පුංචි ළමයේ එතුමාගේ චිත්‍රපටයක රඟපාන්න ලැබුණයි කියන ලොකු වාසනාවක් ඒකෙන් පටන් ගත්ත ඒ ජීවිතේ තමයි මම සාමාජීයනේ. මගේ ජීවිතේ සියලු හැම දෙයක්ම මට ලැබුණේ එතුමා මා වෙනුවෙන් මාව එම චිත්‍රපටියට ගත්තෙන් පස්සේ. ඊට පස්සේ එතුමාගේ ගොඩක් සාමාන්‍ය රන්සලු ඒ වගේම ගුළු හදවත කියන චිත්‍රපටියේම මට රඟපාන්න හම්බ වුණා. එතුමා ඇත්තරම මා කෙරෙහි තියෙන විශ්වාසය මම අදත් බොහොම ආදරෙන් සිහිපත් කරනවා. එතුමාගෙන් ලැබිච්ච ආභාෂය තමයි තාමත් මාව මේ තරම් දුරට ගෙනාවේ කියලා මට කියන්න පුළුවන්. එතුමා අපිව හසුරවපු හැටි එවාගේ මතකයේ තියෙනවා. මට එකක් මතක් වෙනවා ගුළු හදවත චිත්‍රපටයේ මම රබර් වත්තේ දර්ශනය රඟපානකොට අපි යනවා කන්ද උඩ නැගගෙන යනකොට එතුමා මේ රබර් කොළ වගේ හැඳගෙන වගේ යනවා. මේ වේදිච්චේව ටිකක් මං ඇහුවා මොකද මහත්තයා මේ ලෙස්ට මහත්තයා මොනවද මේ කරන්නේ කියලා. යම්පු කොහොම කියලා කිව්වා. ඊට පස්සේ ගිහිල්ලා මාව අඩකෝ ඉන්න රබර් ගහේට ඉඳ ගන්නකෝ. ඊට පස්සේ මම ඉඳගත්තන් පස්සේ රබර් කොළේ වගේ අතර දීලා ඒකෙන් බලන්න කියලා කිව්වා. ආස දිහා ඉතින් මගේ නම් අපි කාටකත් මතක්ුනේ නැහැ මොකද්ද මේ කරන්නේ කියන එක. එතුමාගේ තියෙන සැකිය දර්ශනේ කොහොමද කියලා අපිට හිතාගන්න පුළුවන් දැන්. හොඳයි. ඔබටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. අද නම් ධම්මිගේ චරිත රඟපාන්නේ නැහැ. හැබැයි අදත් ඇය සිනමාවේ රංගනේ රූපවාහිනිය වෙතන හරිම සුන්දරයි ප්‍රියංකරයි. අම්මගේ චරිත රඟපෑවත් හරිම ප්‍රියමනාප පෙනුමක් තියෙනවා. කටහඬ එදා වගේම අපට ඇහෙනවා නේද? අපේ හදවත්වල අපේ කන්වල රැව් පිළි රැව් දෙන හඬක් අනුලා කරුණාතිලක මහත්මියගේ හඬ. ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතරේ අපි ගොළු හදවතත් පොඩ්ඩක් බලලෙමුද? ෆයිනල් වෙන් මගේ හොඳ යාළුවෙක් මේ ලංකාවේ. එයා කිව්වා හොඳම විදිය සිනමාව ගැන ඉගෙන ගන්න චිත්‍රපටි ගිහිල්ලා බලන්න ඕනේ කිව්වා. හොඳ චිත්‍රපටි බලන්න ඕනේ කිව්වා. ශ්‍රේෂ්ඨ චිත්‍රපටි බලන්න ඕනේ කිව්වා. ඒ චිත්‍රපටි බලලා ඒවා ගැන කල්පනා කළා මොකක් හරි ලියන්නේ කිව්වා. ලියනකොට තමයි කිව්වා මොකක් හරි අවබෝධයක් ලබා ගන්න පුළුවන් දැන් මේ චිත්‍රපටයක් කොහොමද හදන්නේ කියලා. දැන් ඒකෙන් තමයි හුඟක් දුරට අපි ඉගෙන ගත්තේ. සෙල්ෆ් ටෝට් කියන්නේ ඔන්නෝක අපිම ඉගෙන ගත්තා. හැබැයි ඉතින් ඉඳලා හිටලා මොකක් හරි වැරදුනා. ඒකෙන් හුඟක්ම ටෙක්නිකල් පැත්තෙන් තමයි වැරදෙන්නේ. මොකද පළවෙනි චිත්‍රපටිය හැදුවාම අපිට සල්ලි තිබුණේ නැහැ මේක සවුන්ඩ් ට්‍රැක් එක දාගන්න. ශබ්ද දාගන්න මොකද විශාල ගානක් යන ඒකට. ඉතින් අපිට කවුද කිව්වා ඔය HMB කම්පැනින් කිව්වේ නෑ අපිට ඔය තටියෙන් ඕක ගන්න පුළුවන්. තටිය අපිට රෙකෝඩ් කරලා ඒක දුවන්න පුළුවන් කිව්වා මේ චිත්‍රපටියත් එක්ක. අපි දුවලා සම්පූර්ණයෙන්ම අසාර්ථක වුණා ඒක. එතකොට දැන් ඒකෙන් තමයි අපි ඉගෙන ගත්තේ. අර මායෝසේටුන් කිව්වා වගේ නියම අත්දැකීම එන්නේ තමන් මොකක් හරි කළා වරදක් කරුවම තමයි ඒකෙන් තමයි ඉගෙන ගන්න. We learn from our mistakes.
මාතරින්දන් දොරමඩලාව බලන් ඉන්න දම්මිගේ මූණ ඔය අතර පෙන්වන්න තිබ්බනම් හරි වටිනවා නේද? ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිසූරින් හරි වටින කතාවක් කියනවා. අර අපි පුටලාරම් පෙන්වපු කොටසේ මේ වැරදින් වලින් ඉගෙන ගන්න හැටි. අපි දන්නවා විද්‍යාඥයින්ට වරදිනවා. විද්‍යාඥයින්ට වැරදුනහම සමහරට ඒක වෙන අමුතු විකෘති ප්‍රතිඵලයක් ලැබිලා ඒ පරීක්ෂණේ අසාර්ථක වෙන්නත් පුළුවන්. හැබැයි ඒක නව සොයා ගැනීමක් වෙන්නත් පුළුවන්. වැරදීම හරහා ලැබෙන ප්‍රතිඵලය ඇත්තටම ලෝකේ අලුත් දේවල් බවට පත් වෙලා තියෙනවා. කලාකරුවන්ට වැරදුනහම කොහොමද ඒක වැරදීමක් හැටියට ප්‍රේක්ෂකයන්ට රසිකයන්ට පේනවද? එහෙම නැත්නම් ඒ වැරදීම ඔහේ හංගගෙන ඒකත් නිර්මාණ විදිහට පෙන්නගෙන ඉන්නවද? වැරදීම් ගැන කතා කිරීම හරි වැදගත් වෙනවා. ජයන්ත් චන්ද්‍රි මහත්මයා ඔක මෙහෙමයි කියන්නේ. අර වෛද්‍යවරුන්ට වැරදුනහම ඒක වෙන රෝගයක් බවට පත් වෙනවා. එතකට නීතිඥයන්ට වැරදුනහම විත්තිකරු එල්ලු ගස් යනවා. කලාකරුවන්ට වැරදුනහම ඒක නිර්මාණයක් බවට පත් වෙනවා. එහෙම කතාවක් තියෙනවා මම කියන්නේ. ඒ කියන්නේ කලාකරුවන්ට වැරදුනට කමන්නේ නැහැ. වරදිනවා. ඒ අර ලෙස්ටර් මහත්තයා කිව්වා වගේ මේ වරද්දව තමයි මේ කලාකරුවෝ ඉගෙන ගන්න. හැබැයි මම හිතනවා මේ දැන් මට අපේ රටේ මේ තරම් බලපෑම් කළ වෙන අධ්‍යක්ෂවරයෙක් නැහැ මං හිතන්නේ බෞද්ධලික මගේ නිර්මාණ ජීවිතේට. අදටත් මට මහා සිනමාකරුවා මම මේක අද නෙමෙයි බොහොම සංකල කියලා දෙනවා. අතිශය බලපෑමක් කළ සිනමාකරුවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. ඒකට ලොකු හේතුවක් තියෙනවා. දැන් බලන්න මේ මම මේ කතාව කියන්න කැමති මේ තව පොඩි අපි කවුරුත් දන්න කතාවක් කියලා. 1895 තමයි ප්‍රංශයේ ග්‍රෑන්ඩ් කැෆේ මේ ආපන ශාලාවේ මේ ඉස්ලාම් පෙන්නන්නේ මේ පළමු චිත්‍රපටේ. දැන් ඊට අවුරුදු 52කට පස්සේ තමයි ලංකාවේ පළවෙනි කතානායක චිත්‍රපටයේ තිරගත වෙන්නේ. 52කට පස්සේ සිනමාව මේ අවුරුදු 52 ඇතුලේ කලාවක් වශයෙන් ඉතාම දියුණු තැන්වලට වර්ධනය වෙලා ඉවරයි. ඉතාම දියුණු තා විශිෂ්ට චිත්‍රපටය වලට බිහි වෙලා ඉවරයි ලෝකෙ. සම්බා චිත්‍රපටි, විශිෂ්ට මාත්‍රමේ චිත්‍රපටි, සිනමා න්‍යායන්, සිනමා සෞන්දර්යවේදී තිබෙන ඉහළම තැන් ස්පර්ශ කරලා ඉවරයි සිනමා වෙන. ඒ වෙනකොට. හැබැයි අපි කවුරුත් දන්නවා අපි පටන් ගන්න ඉතින් නෙවෙයි. දැන් 47 අපි අපේ කතානා චිත්‍රපටයේ එනකොට ඒ අපි කවුරුත් පිළිගන්නවා මේ ඒ තාම අවලක්ෂණ ගණනාවක් තිබුණා. දෙකක් තමයි හෙතිමිච්ච රූපණේ. දැන් මේ රූපණයට හේතුව හරි වැරදි හේතුවක් දක්වන බොහෝ විචාරකම එකඟ වෙන්න එකට ඔය මේ නාට්‍ය ආභාෂය කියලා. මේ නාට්‍ය ආභාෂයක් නෙමෙයි තේරෙන්නේ. එක්තරා නාට්‍ය සම්ප්‍රදායක ආභාෂයක්. ඒ කියන්නේ නූර්ති කියන සම්ප්‍රදාය. නූර්ති කියන්නේ හැබැයි ඒ නූර්තියටත් ඊට පස්සේ තිබිච්ච ඉන්දියානු චිත්‍රපටයටත් දාව උපදිච්ච ටීටර් කියලා වෙනම ශානරක එකක් ඇත්ත වශයෙන්ම. ඒ ටීටරත් තමයි අපි බලන්නේ කඩුණුපොරොන්දුව නමින්. දැන් කඩුණුපොරොන්දුව මේ ශිල්පීන් මේ කතාවලින් කියනවා ඒගොල්ලෝ මේ චිත්‍රපටය ඉන්දියාවේ ගිහිල්ලා රූගත කරන්න ගියාම ඔවුන්ට පෙන්වවලු මේ ඉස්ලාම මේක කරලා පෙන්වන්නේ කියලා. දැන් ඔවුන් මේක සම්පූර්ණ මේ ටීටර් එක පෙන්ලා ඉවර වුණාම හිතවල චිත්‍රපටය ඉරුගත කළ ඉවරයි කියලා. දැන් මම කියන්නේ මේ ඒක තමයි අපේ තිබිච්ච දැනීම. ඒක ප්‍රශ්නයක් නැහැ. මම කියන්නේ මේ ඓතිහාසික කාරණා මම කිව්වේ දැන් එහෙම පටන් ගත්ත චිත්‍රපටය තමයි අපිට ලැබිච්චදී. ඒකේ හොඳක් හෝ නරකක් නෙමෙයි මම කියන්නේ. ඒක වරදක් මන් දකින්නේ නැහැ. මම කියන්නේ ඓතිහාසික සිද්ධියේ ඓතිහාසික යථාර්ථය. හැබැයි මේ ඓතිහාසික යථාර්ථය ඒ ආකාරයෙන් පැවතුනා නම් අපි තාමත් සිනමාව හොයමින් ඉන්නවා. අපිට ප්‍රශ්න මේ තියෙන ප්‍රශ්න වලට අමතරව තව විශාල ප්‍රශ්න ගොඩක් කියලා හෙවනවා. මේ තියෙනවට ප්‍රශ්න අපිට ඕන තරම් තියෙනවා. නහුතක් තියෙන ප්‍රශ්න. ඊට අමතරව තව හැට උටා මාරක් යනවා. ඒ ප්‍රශ්න එහෙම තිබ්බනම් එහෙම. ඉතින් ආචාර්ය ලෙස්ටර් මේක වෙනස් කරනවා. අර මාචාර්යතුමා තමයි වැරදිව කිව්වා වගේ ඒක ඇයිල මට කියන්න තිබ්බ බලන් කියලා මට හිතුනේ. ඒ කියන්නේ ඉතින් ඉන්නේ නැහැ ඉන්නේ නැහැ වෙන අය කියලා නේද? විශිෂ්ටතම වඩා තා පුදුමයක්. ඒක ඇත්තටම ආශ්චර්යවත් වෙනවා. කොහොමද වෙනස් කළේ? ඔබ පොඩ්ඩක් දැක්කනේ දැන් මම රූපණය ගැන කියනකොට බලන්න. දැන් ශේෂාපලියක්කාර කියන තා දක්ෂ නර්තන ශිල්පියා. ඔබ හරිය දක්ෂ නර්තන ශිල්පියෙක්.
එතුමා රඟපු චිත්‍රපටයක් තියෙනවා මාතලන් කියලා. දැන් ඒ චිත්‍රපටයේ එතුමාගේ රඟපෑමයි මේ රේඛාවේ පොඩ්ඩක් අපි දැක්ක ටිකේ බලන වෙනස. උදාහරණයක් අර අරංගන සේරසිගේ මැතිණියගේ රඟපෑම බලන්න. අර පොඩි දරුවෝ දෙන්නාගේ රඟපෑම බලන්න. දැන් දැන් මේ මේක සෙල්ලමක් නෙමෙයි හසන්ත. මෙහෙම නෙමෙයි මේක තිබුණේ. අර මං අර කඩන පොරොන්දුෙන් ආපු අර ගමන මම නැවත කියන එක වරදක් මන් දකින්නේ නැහැ. ඒක තමයි ඇත්තටම අර්ථේ. ඒ ආපු එක වෙනස් කිරීම. ඒ වෙනස් කරන්න නිකන් බෑ. අපි හිතනාට වඩා ලොකු දෙයක් තියෙන්න ඕනේ. මං හිතන අපිට තාමත් අහුුනේ නැහැ මේ රේඛාවේ මේ කරමු වෙනස. ඒ නිසා බොහෝ විචාරකයෝ අවධාරණය කරනවා අවධාරණය කරන්න කැමති රේඛාව අතහැරලා. මං එහෙම ස්වභාවය දැකලා තියෙනවා. මට නම් සිංහල සිනමාවේ මහා විප්ලවයේ රේඛාව අත්වසේ. ඒක මම ගම්පෙල්ලේ කලින් මන් දකින්න. මම ගම්පෙල්ලේදී මම අඩුපාඩු දකින්න. හැබැයි රේඛාවට මම අතිශය කැමතියි. මොකද ඒක හිතන්න බැරි මේ අර කිව්වාගේ කතා වස්තුව. ඊළඟට ඒ රූගත කිරීම විලාසය. මේ රූගත කිරීම සඳහා අවශ්‍ය කරන ආම්පන්න මන්ද නැහැ. නැත්තම් ඒවා පිටින් ගෙනායි. ඒ ලංකාවේ තිබුණේ නැහැ නේද? ඒ නිෂ්පාදක එකෙන් දරගත්ත කොහොමද කියලා මට හිතාගන්න බෑ. ඒ කැමරා ගේන්න. ඒ කැමරා ගේන්න මන්ද ඇමරිකාවෙන්ද කොහොමද ගෙනා කැමරාව. ඊළඟට ඒ රූගත කිරීම විලාසය. මේ 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 රූපනේ මේ හැමදේකම ඒවකට සාපේක්ෂව ඒක අදහන්න බැරි වැඩක්. අදහන්න බැරි වැඩක්. මම හිතනවා අපි ඇස්ටි මහත්මයා ගියයි මේ ඒ සාපේක්ෂව ඉන්දියානු සිනමාවෙත් එහෙම බිඳිමත් තිබුණාද කියලා ඒ වෙනකොට. එච්චර කියන්නේ එහෙම රැඩිකල් දින්දුව කරගන්න. එතකොට මේ පුදුමාකාර තාම ජවාදික නිර්මාණකරුවෙක් වගේම හිතුවක්කාර. හිතුවක්කාරකම් කියන්නේ ඒකයි. දැන් මේ හිතුවක්කාරකම් කියන්නේ ඔය තියෙන අපේ සම්ප්‍රදාය තියෙන කුඩු පට්ටම් කරලා ඒව අඩන්නේ එහෙම නෙමෙයි. ඒ සම්ප්‍රදායම බලන්නකෝ. දැන් තව චෝදනාවක් තියෙනවා ලෙස්ටර් මහත්තයාට මේ ගැමි සමාජය දන්නේ නැහැ කියලා. ගැමි සමාජය ගැන දැනලා තෝක් කරන්න පුළුවන්. පුදුම අවබෝධයක් තිබුණා. ඒකත් මේ පිස්සු කතාවක් ඔය අපේ රටේ ගේනවනේ මේ ලෙස්ටර් මහත්තයාට නාගරික සිනමාකරුවෙක් කියලා. ලංකාවේ නාගරික සිනමාකරුවෙක් කියලා කට්ටියක් නැහැ. ලංකාවේ නගර කියලා දෙයක්වත් නැහැනේ. ලංකාවේ මහනගර නැහැනේ හසිත. ලංකාවේ ඕර නගරයක් මායිමේ තියෙන ගමක්. කොළඹත් ගම් ඔය කියන කාලේ කොළඹත් ගම් අර අර උතර තිස්සමේ සේකරන් නිවැරදිව කියන අර ඔය රුයි කෙල්ලක පැත්තට අලියකුත් වගේ ලේ වාරක් කොහෙද කී කැලෑවත් උණුකේකට පැත්තේම ගම් ඔක්කොම මේ මහ ලොකු හිතුවට ඒ මහා නගර සංස්කෘතියක් අපේ රටේ කවදාවත් තිබුණේ නැහැ. රෝමේ වගේ ඔය කොන්ස්ටන්ටිනෝපල් වගේ එහෙම නැත්තම් ටෝකියෝ වගේ ලන්ඩන් වගේ එහෙම මහා නගර සංස්කෘතියක් අපිට තිබුණා නේ. කොළඹ කියන්නේ මහා නගරයක් නෙමෙයිනේ. ඒක මම කියන්නේ ඒවෙන් තමයි මේ ලෙස්ටර් මහත්තයා පිළිබඳව හරි අවබෝධය පහු කරලා තියෙන්නේ. කොටිම කියනවා නම් අනුරාධපුරයේ පොළොන්නරුවේ මිනිස්සු ඉස්සර බැද්දට රිංගනවායි කියලා ඇවිල්ලා තියෙන මේ කොළඹ පැත්තට. අපි අද කොළඹ ඉඳන් හිතාගෙන ඉන්නවා. අපි ඉන්නේ කොළඹ. ඉතින් අනුරාධපුරයේ අගනුවර කාලේ මිනිස්සු බැද්ද කියලා කියලා තියෙන මේ පැත්තට. මේ මඩ වගුරු අරම ඔය කිව්වා වගේම අවුරුදු 3400කට ඉස්සර ඊට පෙරත් අපි දොරමඩලාවේ කිව්වා ඔය කොළඹ හරි වල්ලාලි ඇවිත් ගිහින් තියෙනවා. ඉඳලා නැහැ. ඔය හංවැල්ල අවිස්සාවෙල්ල දිහාට එනකන් ඔය ලබුගම ජලාශය හද දන කාලේ වුණා ඒ කිට්ටුවට ඇවිල්ලා ගියා කියලා වාර්තා තියෙනවා. මේ ළඟදී අටපට්ටමේ පෙන්නවා මීරිගමට වල්ලාලි ඇවිල්ලා. මීරිගම කියන්නේ මේ ගම්පහ දිස්ත්‍රික්කයේනේ. ඉතින් එහෙම දේවල් වෙලා තියෙනවා. නෑ මම කියන්නේ දැන් මේ વિચારික අතිශෝක්තියට නගන්න ගිහිල්ලා මේ කතන්දරය ලෙස්ටර් මහත්තයා නිකන් ලන්ඩන් පුරවැසියෙක් කරන්න ගිහිල්ලා එහෙම නැත්නම් ප්‍රංශයේ පුරවැසියෙක් කරන්න ගිහිල්ලා කරපු හානියක් තියලා එතුමාට. එතුමා පුදුමාකාර විදිහට අපේ ගැමි සත්තාව දැනගෙන හිටියා. ගැමි ජීවිතය හදගෙන සිද්දීමේ අවබෝධ කරගන්න හිට හිතිපිච්ච මිත්‍යාවන් හිතිපිච්ච සාධනීය ලක්ෂණ මේ සියල්ලම දැනගෙන හිටියා. දැන් උදාහරණයක් විදිහට දැන් ඔබට මම හොඳ කතාවක් කියන්න. ඔය රේඛාව බැලුවොත් කෙනෙක්ට ඉතින් ඒ කාලෙත් තිබුණ හේතුවාදී ජනප්‍රිය වෙලා. හැබැයි හේතුවාදී නෙමෙයි අනුපාණි ලබන්නේ මේ කලාකරුවෙක් විදිහට. අර යුරෝපීය හේතුවාදී නෙමෙයි මේ අනුපාණි ලබන්නේ. ලෙස්ටර් මහත්තයා අනුපාණි ලබන්නේ මේ මේ ගැමි සමාජයෙන්මයි. ගැමි කියන්නේ මේ මුළු නගරය ඇතුළත් ගමක් වෙන නගරයේද ඇතුළත් ගැමි සමාජයේම අනුප්‍රාණය ලැබමින් අන්න මහා කලාකරුවා බිහි වෙන තැන. ඒක වැදගත්කම තියෙන්නේ. මම හිතනවා ඔහුගේ දුර්වල චිත්‍රපටයට පස්සේ තියෙන සමහර ඒවා. හැබැයි ඒ කිසි තැනක මං හිතන්නේ ලෙස්ටර් මහත්තයා ආපහු හැරලා වල් වැදෙන තැනක් තියෙනවා කියලා. ඒ හැම ඔහුගේ අසාර්ථක නිර්මාණවල පවා ඒ මහා පුරුෂයා ඉන්නවා. ඒක තමයි අපට තවමත් ඉගෙන ගන්න තියෙන්නේ. අපට තවමත් ඉගෙනගෙන අවසන් කරන්න බැරි ලිස්ට් ඉන්නේ එතන. හොඳයි. අභව ප්‍රාප්ත මහා සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිසූරීන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිද්ධ වෙනවා. පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ බදාදා දවසේ
නිදහස් චතුරස්‍රයේදී සිදු කරන්න සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ අතර තමයි අපි මේ විශේෂ දොරමඩලාව එතුමා වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. මීට සති දෙක තුනකට කලින් මා විශේෂ දොරමඩලාව වැඩසටහන කළා ලෙස්ටර් සුමිත්‍රා සහ සිනමාව කියලා. මේ සම්බන්ධhari නෙමෙයි වෙනත් පිරිසක් ඒ සාකච්ඡාවෙම දිගුවක් දෙවෙනි පියවර හැටියට තමයි අද මේ සාකච්ඡාව යොදා ගන්නට සිද්ධ වුනේ. නොසිතූ ආකාරයෙන් එතුමා නික්ම ගියා. වෙසක් පුර පසළොස්වක පෝය දවසේ මා මේ බුදුරජාණන් වහන්සේට සමකරන්න උත්සාහ කරන්නේ මහා පුරුෂයා කියලා අපි ලෞතුරා බුදුරජාණන් වහන්සේට හඳුන්වනවා. ඒ අතරේ අපිට විටින් විට හමු වෙනවා මේ යුග පුරුෂයෝ. යුගයෙන් යුගයට කාලෙන් කාලයට බිහි වෙන පුරුෂයෝ ආගමික ආධ්‍යාත්මික නායකයන්ගේ තත්ත්වයලා සලකන්නේ නැහැ. මෙසක් පොයේ දවසේ එතුමා නික්ම ගියට හැබැයි අපේ ඉතිහාසයේ මකන්න බැරි චරිත කවදාවත් එහෙම චරිත අපිට නැවත මුණ ගැහෙන්නේ නැහැ කියලා හිතනකොට පුදුමාකාරයේ කම්පාවකුත් හිස් බවකුත් ඇති වෙනවා. මහා සිනමාවේදියා කියලා යොදන්ට පුළුවන් කීප දෙනා ආසියාවෙම හමුවන්නේ අපිට සත්‍යජිත් රාය, අකිරා කුරසෝ වැනි අය ගැන වැනි ශ්‍රීමතුන් ගැන සඳහන් කරන්න පුළුවන්. ඒ අතරට එකතු වෙනවා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්. මම හිතන්නේ ජාත්‍යන්තර සිනමාව පිළිබඳ පුතුල අත්දැකීම් තියෙන විචාරකෙක් ඉනවා ඇෂ්ලි රත්න විභූෂණ මහත්මයා. ජාත්‍යන්තර ජූරි සභාවල සිනමා උල්ලවල සමාජිකයෙක් හැටියට ක්‍රියා කරලා තියෙනවා. සිනමාව ගැන ලොකු අත්දැකීම් සම්භාරයක් තියෙනවා. ජාත්‍යන්තර තලය තුර ලෙස්ටර් සූරීන්ට හිමිවන තැන කුමක්ද? ඔබට ඇති ගැන විග්‍රහය. මම පොඩ්ඩක් කලින් කතා කරපු හින්දා ඒකව සම්බන්ධව මට පොඩි කාරණයක් කියන්න ඕන. ලෙස්ටර් ජේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා රේඛාව හදනකොට ඔහු රජයේ චිත්‍රපටාංශයේ සහකාර අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කරා. රජයේ චිත්‍රපටාංශයේ හිටියා ගුලියෝ පෙට්‍රෝනි, ෆ්‍රෙඩ්රිකෝ සේරා වගේ ඉතාලි නවතාර්කිකවාදයෙන් ආභාෂය ලබලා රජයේ චිත්‍රපටාංශයට සම්බන්ධ වෙච්ච ශිල්පී. ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ටොටි ලන්ඩන්වල හෙල්ෆ් කීන් කියන බ්‍රිතාන්‍ය වාර්තා සිනමාකරුවා රජ චිත්‍රපටාංශයට ඇවිල්ලා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා ආරාධනා කරා රජ චිත්රපටාංශයට සම්බන්ධ වෙන්න. එතකොට ඔහු නෙළුම්කම වගේ ජුලියෝ පෙට්‍රෝනිගේ චිත්‍රපටවලට සම්බන්ධ වෙලා වැඩ කරා. ජුලියෝ පෙට්‍රෝනිගේ චිත්‍රපටවලින් වාර්තා චිත්‍රපටන හොඳරම පේනවා මේ තාත්විකවාදී සම්ප්‍රදායය. ඔහුගේ රේඛාව චිත්‍රපටයෙන් එන්නේ ඒ තාත්විකවාදී සම්ප්‍රදාය. ඒ කියන්නේ ඔහුට රේඛාව චිත්‍රපට හදනකොට හොඳ පසුබිමක් තිබුණා. ඉතාලි නවතාත්විකවාදී ආභාෂයත් බ්‍රිතාන්‍ය නිදහස් සිනමා සම්ප්‍රදාය ආභාෂයත් ඔහුට තිබුණා. ඇත්තරම ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ රේඛාව චිත්‍රපටයේ කාන් චිත්‍රපටවලින් චිත්‍රගත කරා. එතකොට අපි හුඟක් දුරට හඳුනන ආසියාවේ ආසියාතික සිනමාවේ සහ ඥාතියෝ කියලා ආචාර්ය ජේම්ස් පීරිස් මහත්තයා, සත්‍යජිත් රාය සහ අකිරා කුරසෝ. හේතුව ඉන්දියාව සිනමාව ජාත්‍යන්තර තලයට හඳුන්වා දීමේ පුරෝගාමී වුණේ සත්‍යජිත් රාය. ඒ වගේම ජපන් සිනමාව ජාත්‍යන්තර හඳුන්වා දීමේ පුරෝගාමී වුණේ අකිරා කුරසෝ. ඉතින් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ චිත්‍රපට ජාත්‍යන්තර ප්‍රේක්ෂකයෝ දැක්කට පස්සේ මට මතකයි 1963 ගම්පෙරළි චිත්‍රපටයේ ඉන්දියාවේ රණමොයිට සම්මානය ලබනකොට ජූරිය සභාපති වෙලා හිටිය බ්‍රිතාන්‍ය සිනමාකරුවෙකු ලින්සි ඇන්ඩර්සන්. ඔහු ජූරියේ මේ ප්‍රඥාප්තියේදී සයිටේෂන් එකේදී ඔහු සඳහන් කරනවා මේ චෙකෝගේ ආභාෂය තියෙනවා කියලා ගම්පෙරළි ඔහුට දැනුණා කියලා. ඉතින් ඊට පස්සේ ලෙස්ටර් ජේම්ස් මහත්තයාගේ ප්‍රත්‍යාවලෝකන සිනමා දැක්මම පැවැත්ව 1970 නිව්යෝක් නවකලා කෞතුකාගාරේ. එතන ඒ ඔහුට ඇත්තටම ජාත්‍යන්තර වශයෙන් ලොකු පිළිගැනීමක් තිබුණා. ඒ වගේම ඔහුට හරියට මිත්‍රයෝ හිටියා. අද උදේ මාට කමම කතා කරා ඉන්දියානු සිනමාකරු අඩුල් ගෝපාල ක්‍රිෂ්ණන් මහත්තයා. මම දන්නවා ලිස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා පවුලෙන් තාමත් කිට්ටු සම්බන්ධයක් තියෙනවා. කතා කරලා මං කිව්වා මෙහෙම ගුණා ගෙලු හරියට කනගාටුන කන්නකට මම කිව්වා ඇක්චුලි මම එනවා ලංකාවට මට තියෙන කාලි බදා දැනේ ෆියුනරට තියෙනවා නම් මට අවමංගල උත්සවයට එන්න සූදානම් වෙන්න කාලි මදි මොකද අද උදේ හිටියේ බොම්බායි ඔව් අද තමයි කේරළ වලට එන්නේ නැත්තම් මම එනවා මට ඉන්න විදිහක් නැහැ මේ කෙටි කාලේ සීමා තුල කියලා. ඉතින් ඇත්තරම මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා හින්දා අපේ සිනමාව ජාත්‍යන්තර ප්‍රේක්ෂක හඳුනගත්තා.
ඉතින් ඒක ඔහුට මේ වෙලාව මම හිතන්නේ ඔහුගේ හුඟක් මිත්‍රයෝ ඉන්නවා. අද තවම ෆිලිප් චා කියලා සිංගප්පූරු සිනමාවල හිටපු අධ්‍යක්ෂවරයාට අද මම කිව්වා මේම එකක් වුණා කියලා. ඔහු මතක් කරා මේ අවුරුද්ද තුල අපේ සිනමාවේ සම්ප්‍රදායන් දෙකක් බිහි කරපු පුරුෂයෝ දෙන්නෙක් නැති වුණා කියලා. ධර්මසේන පතරාජ සහ ලිස් ජේම්ස් පීටර්ස් මහත්තයා. සම්ප්‍රදායන් දෙකකට මේ පූර්වගාමී වෙච්ච සිනමාකරුවෝ දෙන්නේ. අපි රේඛාව ගැන කතා කළා, සංදේශය ගැන කතා කළා, ගම් පෙරළිය ගැනත් කතා කළා. නිධානය කෝ? ලෝක සිනමාවේ නිධානයට හිමි තැන, ආසියානු සිනමාවේ නිධානයට හිමි තැන, ඒක තක්සේරු කරලා තියෙනවා යම්තරමක් දුරට, වර්ගීකරණයට ලක් කරලා තියෙනවා. අපේ සිනමාවේ නිධානයට හිමි තැන පුංචි කෙටි කතාවකින් මහා සිනමා නිර්මාණයක් බිහි කරන්නේ කොහොමද කියලා මීට පෙර දොරමඩලාවේ යම් තරමක් දුරට කතා කළා. නිධානය බලමු, කොටසක් තියෙනවා අප සතුව. සිංහල සිනමාවේ විශිෂ්ටතම සිනමා කෘති 10 අතරට ගණනවා. ආසියානු සිනමාවෙත් ඉහළම සිනමා නිර්මාණයක් හැටියට ගණනවා නිධානය. අප සතුව තියෙනවා කොටසක්, දොරමඩලාවේ කොටසකුත් මේකට ඈඳලා තියෙනවා. ඒ ටික බලලා ඊට පස්සේ අපි කතා කරමු. මේ ට්‍රංක පෙට්ටි උඩට ගෙනේ. හොඳමයි ආන්දු. ජෝනිස්, ට්‍රංක පෙට්ටි එහෙන් තියාපන්. හාමුදුරුවනි, රෑ කෑමට මොනවද හදන්න ඕනේ? ඔය ප්‍රශ්න මීට පස්සේ මගෙන් අහන්න එපා, තේරුණායි? ඒ ඔක්කොම දැන් මේ හැමෝට බාරයි. හොඳමයි. නම ඉනා වෙනවද? ගාමිණී ෆොන්සේකාට, මාලිනී ෆොන්සේකාට
රඟපාන්න පුළුවන් බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒක බොහෝ අය දැනගෙන හිටියා. ඒ අයත් සමහරට දැනගෙන ඉඳ ඇති. හැබැයි ගාමිණීට මාල්නීට රඟපාන්න පුළුවන් බව ලෝකයට පෙන්ලා දුන්නේ ලෙස්ටර් මහත්තයා වගේ අය. ඒ අයට රඟපාන්න පුළුවන් කියලා පෙන්වන්න චරිත හදලා දුන්නේ ලෙස්ටර් මහත්තයා වගේ අය. ඒවා ඒ චරිත හැදුනේ නැත්තම් මාල්නීට රඟපාන්න පුළුවන් බව කවුරුත් දන්නේ නැහැ. දන්නේ මාල්නී පොන්සේකයි තව කීප දෙනෙකුයි විතරයි. ඒ චරිත හැදුනේ නැත්තම් ලෝකය දන්නේ නැහැ. හොඳම උදාහරණය නිධානේ. නිධානේ අයිරින්ට තෝරගත්ත දවසේ මාල්නී ෆොන්සේක මහත්මියට මොකද හිතුනේ? දී අදාහගන්න බැරුව ගියා. මොකද මම සිනමාවට එන්න ඉස්සෙල්ලා මම වේදිකාවේදී වේදිකා නාට්‍ය කරන කාලේ ඉතින් මම මේ වේදිකා නාට්‍ය අයගෙන් මම ගොඩක් දැනුවත් වුණා සිනමාව ගැන, වේදිකා නාට්‍ය ගැන. ඒතට ඒ අය හැමතිස්සෙම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් වීරි එතුමා ගැන නිතරම කතා කරනවා. ඉතින් ඒකෙන් මම ගොඩක් දැනුවත් වුණා එතුමා ගැන. මට ඉතින් ඒ හිතේ ඇතුලේ ලොකු ආසාවක් ආවා කවදා හරි එතුමාගේ චිත්‍රපටයක රඟපාන්න තියෙනවා නම් කියලා. කවුරුත් දන්නේ නැහැ මං හිමින් දවසක් ලියුමක් ලිව්වා. මිස්ටර් පීරිස්ට ලියුමක් ලිව්වා මං ආසයි ඔබතුමාගේ චිත්‍රපටයක රඟපාන්න කියලා. මම දැන් ලියුම දැක්කත් දන්නෙත් නැහැ, ඒක ගියාද දන්නෙත් නැහැ හරි ඇඩ්‍රස් එකට. ඊට පස්සේ කාලයක් ගිහිලා එක දවසක් මම වේදිකා නාට්‍යයක රිහර්සල් වලට ඉන්නකොට එතන දේශනයක් තිබුණා. මං ඒ දේශනයට මමත් ඉවර වෙලා මං එළියට එනකොට මට එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ඔයාට මේ සුමිත්‍රා පීරිස් මැතිණිය කතා කරනවා කියලා. ඊට මම ටිකක් වෙලා පුදුම වෙලා බැලුවා. උන්ට ඇහැරිලා බලනකොට මම දැක්කා මිස් පීරිස් ඉන්නවා එතන. එතන ඒ දවස්වල කරේ අක්කර පහ චිත්‍රපටිය. ඒකේ මේ එසිස් කරපු AI කට්ටියම හිටියා මිසිස් පීරිස්සේ. පස්සේ මම ළඟට ගියා, මගෙන් අහ මොනාද කරන්න, මං කොහොමද තා ඉස්කෝලේ යනවද, මම රිහර්සල් වලට ආවා රෙමි කියලා විස්තර කතා කරා. ඊට පස්සේ එතනින් පටන් අරගෙන මාව මේ අක්කර පහ චිත්‍රපටියට මාව තෝරගන්නවා කියලා හිටන් මට එන්න කියලා සිලොන් ස්ටුඩියෝ එකේ. මට අද වගේ මතකයි. ඉතින් ඒ ගමන ඇත්තටම අද ඒ ගමන එදා එහෙම වුණේ නැත්තම් මං හිතන අද මම මෙතන මේ විදිහට කතා කරන්නවත් මට වාසනාවක් ලැබෙන්නේ නැතුව තිබුණා. නිධානයක් වෙන්නේ කොහොමද කියලා අපි තව ටිකකින් කතා කරමු. ඊට පෙර අනුග්‍රහක බවතුන්ගේ පණිවිඩ කීපයක් සඳහා මා අවසර ඉල්ලා සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම. අප නැවතත් දොරමඩලාව සමග. මාතේ පොතක් තියෙනවා. මේ පොත සමීප රූපයක් හැටියට පෙන්වන්නට පුළුවන් නම් වටිනවා. සාමාන්‍යයෙන් පොත්වල බරමයින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි සමහර පොත් හරි බරයි ලොකුයි, කොටිම කියනවනම් කකුලකට වැටුණොත් එහෙම කකුල තුවාල වෙලා ඉස්පිරිතාල ගිනියන්න වෙන තරමේ පොත් තියෙනවා. ඒ කියන්නේ කකුලට වැටුණොත් තුවාල වෙනවා. එහෙනම් ඒ එහෙම බර පොත් තියෙනවා. දැන් මේ පොත ටිකක් එහෙම පොත. මේකත් වැටුණොත් කකුලට බරයි, කකුල තුවාල වෙන තරමේ පොතක්. ඒ අතිනුත් බර පොතක්. හැබැයි පොත්වල බරමයින අනෙක් ක්‍රමය තමයි අන්තර්ගතය. එහෙම ගත්තහමත් මේ පොත බරයි. බර මේක ලියවිලා තියෙන්නේ අපේ මහා සිනමා වේදියා පිළිබඳව නිසා. මේක මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ වෑයමක්. ඒ වගේම අපේ මහා සිනමා වේදියා පිළිබඳව තවත් ග්‍රන්ථ රාශියක් සම්පාදනය කරලා තියෙනවා. උත පොඩ්ඩක් කියන්නේ ඔය කොෆි ටේබල් බුක් එකක් වුණාට, කොෆි ටේබල් බුක් කියන්නේ එහෙම මොහො ලයිට් රීඩින් නේ. හැබැයි ඕක ඇත්තටම බර පොතක්. හරි බර පොතක්. රසවත් ඒ වගේ. මම කලින් කිව්වා මේ ඒ වගේම දැන් මාතේ තියෙනවා මේ ඉංග්‍රීසි මාධ්‍යෙන් අපේ ඒජේ ගුණවර්ධන සූරීන් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථයක්. මේකත් පෙන්වුවොත් වටිනවා සමීප රූපයක් හැටියට. ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන් පිළිබඳව ලෝකයට හඳුන්වා දෙන්න ඉංග්‍රීසි මාධ්‍යයෙන් සම්පාදනය වෙච්ච ග්‍රන්ථ ඉතා අවශ්‍යයි. ඔව්, සංස්කරණය කළේ අපේ ඇෂ්ලි මහත්මයා. එතුමා ලොකු දායකත්වයක් දරලා තියෙනවා මේ මහා සිනමා වේදියා පිළිබඳ කතාව ලෝකයට ගෙනියන්න.
රත්න විභූෂණ මහත්තයා ඒ අතින් කරලා තියෙන කාර්යභාරය උඟකයි දන්නේත් නැහැ. මේ එතුමා කියන්නෙත් නැහැ, සමහර අය දන්නෙත් නැහැ. ඉතින් අපි ඒකත් මතක් කරන්න ඕනේ. වගේම නොකිව්වට කවුරුත් අමනාප වෙන්නටපා නම් වශයෙන් නොපෙන්නුවට තවත් පොත් ගණනාවක් සම්පාදනය වෙලා තියෙන හොඳ වටිනා ශාස්ත්‍රීය මට්ටමින් ප්‍රශස්ත මට්ටමේ ග්‍රන්ථ ගණනාවක් සම්පාදනය වෙලා තියෙනවා. ඉතින් පොතේ කතාව එහෙමයි. අපි කතා කරන්නේ අභාවප්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරින් පිළිබඳව. අපි සංදේශය ගැන කතා කළා, රේඛාව ගැන කතා කළා. ගම් පෙරළිය හදන්න ඕන වුණාලු ලෙස්ටර් මහත්තයාට. ගම් පෙරළිය පොතේ අයිතිය ගන්නට ගියාලු මාටි වික්‍රමසූරින් මුණ ගැහෙන්න. ගියාම වික්‍රමසිංහ සූරින් කිව්වලු එතුමා එච්චර කැමති වෙලා නැහැ ගම් පෙරළියෙන් චිත්‍රපටියක් හදනවට. ඕක කරන්න පුළුවන් වැඩකුත් නෙමේ ඔය ගම් පෙරළිය එච්චර මේ නැහැ. ඔයා මේ හැදුවනේ සංදේශය කියලා හොඳ මේ ඓතිහාසික කතාවක් ඔබතුමාල. ඉතින් මේ ලෙස්ටර් මහත්තයා නරකද මගේ අර රෝහිණී නවකතාව හදන්නකෝ. ඒකත් හොඳ ඓතිහාසික කතාවක් නේ. ඉතින් සංදේශය වගේ හොඳ ඓතිහාසික කතාවක් හදන්න කියලා කිව්වලු සංදේශය අල්ලලා ගිහිල්ලා වික්‍රමසිංහ මහත්තයාට. ගම් පෙරළිය හරියන්නේ නැහැ චිත්තපටියකට වගේ අදහසක්. ඒ වුණාට ලෙස්ටර් මහත්තයාට ඕනම වෙලා තියෙන්නේ කොහොම හරි ගම් පෙරළිය ගන්න. ගත්තා. ඒකත් විශිෂ්ට සිනමා කෘතියක් බවට පත් වුණා. මේ මහාචාර්යතුමනි මේ විශේෂත්වය තමයි අපේ සම්භාව්‍ය වටිනා සාහිත්‍ය සිනමාවට නැගීම. ඒක තමයි මේ කැපිපෙන ලක්ෂණය. අපි ඒ ගැන යමක් කියන්න වටිනවා. අසන්ත දැන් ඔය ගම් පෙරළිය තෝරා ගැනීමත් එක්තරා විදිහක විප්ලවීය වැඩක්. මොකද අපි මීට කලින් තෝරගත්තේ කැලෑහඳ වගේ නවකතා. ඒකම ඩබ්ලිව් එස් එල් වගේ කැලෑහඳ දෛවයෝගය දෙයන්නේ රටේ මේ වාගේ. අතර ඒකට හේතුව ඒවා මුල මැද අග සහිත ගතික කතාන්තර සහිත නවකතා. දැන් ඔය මේ සමහර දැන් මේ රෝහිණී ගන්න කියලත් කියන්නේ මාර්ටින් වික්‍රමසිංහත් එතනදලා තමයි සිනමාව දිහා බලලා තියෙන්නේ. කියන්නේ එහෙම කතන්දර තමයි මේ චිත්‍රපටිගත කරන්නේ. එහෙමනම් මේ ගම් පෙරළිය ඒකට සුදුසු නෑ. ගම් පෙරළියේ ඒ ජාතියේ කතාන්තරයක් තියෙන නවකතාවක් නෙමෙයි. නමුත් ලෙස්ටර් පීරිස් සිටියේ ඊට වඩා හුඟක් දුර සිනමාවෙන්. ඔහු ගම් පෙරළිය වෘතාන්තය දැක්කේ සිනමානුරූපීව. ඒ කියන්නේ ඔහු ඒක දැකලයි මේ නවකතාව ඉල්ලුවේ. ඉතින් ඒක නිසා මම විප්ලවීය දෙයක් කියලා කිව්වේ ඔහු මේ නවකතා සාහිත්‍ය කෘති සිනමාවට තෝරා ගැනීම පිළිබඳවත් පූර්වාදර්ශයක් සැපයුවා. ඔය එක එක ජාතියේ අපි කලින් රේඛාව ගැන කතා කරා. දැන් අපි සාහිත්‍ය කෘති සිනමාවට නගන්න නැගීම ගැන කතා කරනකොට ඒ පිළිබඳවත් නිවැරදි පූර්වාදර්ශය සපයන්නේ ලෙස්ටර් පීරිස්. ඉතින් ඒ නිර්මාණය කරපු චිත්‍රපටය ගැන මම හිතන්නේ අපි කාටත් කතා කරන්න පුළුවන්. ඔහු කළ විප්ලවය තමයි ගම් පෙරළිය යන නවකතාවක් සිනමාවට නැගීමට තෝරා ගැනීම. ගම් පෙරළියේ එකදු ගීතයක්වත් නැත. සංගීතය පමණයි. සංදේශයේ ගීත කීයක් තියෙනවද? හයක්. ඒ ගීත හයම අප්‍රමාණ ලෙස ජනප්‍රිය වුණා. අදත් ජනප්‍රියයි. මට අසන්ත පොඩි දෙයක් කියන්න තියෙනවා. ඈ? ඒකාලේ ගීත. ඒකාලේ ගීත ජනප්‍රියයි. මට පොඩි දෙයක් කියන්න තියෙනවා සංදේශය ගැන. ඒක තමයි මගේ පොතේ මම ලියලා තියෙනවා. දැන් රේඛාව සම්පූර්ණයෙන් පාඩු වෙලා මේ දැන් තමන්ගේ රස්සාවත් නැති කරන කියන්නේ රේඛාව කරන්නේ රජයේ චිත්‍රපටය අංශයෙන් අස් වෙලා යනේන මන් නැතුව කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නකොට මිනිස්සු හිනා වෙනවා මේ විප්ලව කරන්න ගිහිල්ලා දැන් පසපැත්ත බිම ඇනගෙන ඉන්නවා කියලා. එතකොට ලෙස්ටර් පීරිස් එක දෙනක කියනවා මේ A4 පිටු 4ක විතර කතන්දරයක් හදලා මේක සිනමා සමාගමේ ගුණරත්න මහත්මයා ගාවට ගෙනියන්නේ විලි බ්ලේක්. ડોક્ટર පීරිස් ආචාර්ය පීරිස් කියනවා මේ A4 වල 4ක පොඩි කතා ප්‍රවෘත්තියක් දැකලා ඒ කාලේ හැටියට මේක දවැන්ත නිෂ්පාදනය. ඒ දවැන්ත නිෂ්පාදනය කරන්න මුදලක් ආයෝජනය කරන්න තරම් සූර වෙළඳ බුද්ධියක් කේ ගුණරත්න මහත්මයාට තිබුණා. නැත්නම් මේ චිත්‍රපටය කරන්නේ නැහැ කියලා. මගේ මේ චිත්‍රපටය පිළිබඳ ලියපු කතන් මේ පරිච්ඡේදය මම නම් කරලා තියෙන කෝ හතුරුව කියලා. මම ඒ අදහස් කළේ ඕට හිටපු හතුරු ඔක්කොම යන්නේ නම් නැතුව ගියා. දැන් කිව්වේ මෙයාට මේ පාඩු වෙන චිත්‍රපටය හදන්න මිනිහා කියලානේ. ඔහු හැදුවා එතෙක් කිසිදු
දකුණු ඉන්දියාවෙන් ගෙන්නලා ලංකාවේ චිත්‍රපටය හදේවේ බොක්ස් ඔෆිස් වාර්තා පිටවන්නේ මේ සියලු බොක්ස් ඔෆිස් වාර්තා බිඳහෙලන චිත්‍රපටයක් ඔහු හැදුවා හතුරු නැතුව ගියා ඒක නිසා මම අර සින්දු කැලලක්ම දැම්මා කෝ හතුරෝ කියලා ඒක ගීතයත් වෙන කෝ හතුරෝ කෝ හතුරෝ කෝ අපගේ හතුරෝ කියලා ඒක නිසා ඔහුට පුළුවන්කම තිබුණා මෙන්න වාණිජ්‍යමය චිත්‍රපටය කියන්නේ මෙන්න මේකයි කියලා ඒ පැත්තනොත් ඔහු සාර්ථක චිත්‍රපටයක් හදලා පෙන්නුවා අපිට හොඳ සිනමා කෘති හදලා සිනමාව පෝෂණය කරන්නට අපේ රසිකත්වයේ පෝෂණය කරන්නට රටක් හැටියට ප්‍රබුද්ධ සමාජයක් බිහි කරන්නට එතුමා දරලා තියෙන වෑයම උත්සාහයට අපි ණය ගැති. එතුමත් ඒකට ණය වෙලා තියෙනවා. සමහර හොඳ චිත්‍රපටි හදන්න ණය වෙලා මේ මට මේ කියවන්ට ලැබිච්ච අපිව බලන් ඉන්නේ නෑ ඇස්ලිමත් එළම දන්නව ඇති. ඔය චිත්‍රපටි හදන්න ණය වෙලා දැන් ණය පියෝ ගන්න බැරුව මොකද සම්මානික තිබුණ පොඩි රත්තරන් කෑල්ලක් විකුණලාලු ඒ ණය ටික පියෝ ගත්තේ. ඒ සුනිත්‍රා පිරිස් මහත්මියගේ ඉඩම් කට්ටියක් විකුණුවා. නේද? ඔව්. අපි ණය ගැති. මෙහෙම සිනමාවක් හදන්න අපේ රසිකත්වය අපේ නව වින්දනාර්ථයන් අපට ප්‍රතිපාදනය කරලා දීලා අපිව මදක් හරි ඉහළට ඔසවා තබන්න එතුමන් දරුව වෑයමට අපි ණය ගැති. හැබැයි එතුමත් ණය වෙලා ඔය වැඩ කරන්ට ගිහිල්ලා. ඉතින් බලන්නකො. සමහරු මේවා දන්නේත් නැහැ. අප්‍රේල් 30 වෙනිදා දෙදිනෙකුට විශේෂයි. බොහෝ අයට තවත් අයට විශේෂ ඇති. අපේ රටේ ප්‍රකට දෙදිනෙකුට විශේෂයි. එක්කෙනෙක් තමයි ආචාර්ය මාලනී ෆොන්සේකා මහත්මිය. අද එතුමියගේ ජන්මදිනය අපේ හෙළ සිනමාවේ නිලි රැජින එතුමියටත් අපි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා දැන් රැබෝ වෙලා අද උපන්දිනේ අනිත් කෙනා අද දොරමඩලාවේ ඉන්නවා ඔහුටත් අද විශේෂයි අප්‍රේල් 30 වෙනිදා කියන දවස දිනය විශේෂයි මොකද කියලා අපි ඔහුගෙන් අහමු ඒක කියන්නේ ඉස්සෙල්ලා මම පොඩ්ඩක් කියන්න උනා අද මේ හවස් භාගයේ තමයි හසන්ත මට කතා කරන්නේ ඔව් මේ කටයුත්තට සහභාගි වෙන්න කියලා. පැය දෙක තුනක් ඇති. ඔයක ඇති. නමුත් එතුමා සමග මම වැඩ කරපු විදිය ගැන මතක තියෙන ගමන්ම මමත් යම්කිසි කරුණු ටිකක් එකතු කරගන්න ඕන කියලා ගත්තට ගන්න ඔය මහාචාර්ය සුනිල් ආරියරත්න මෙතුමාගේ පොත. එතකොට මට ආරංචි වෙනවා සුනිල් ආරියරත්න මෙතුමා එනවා කියලා. එනෝ ඒ නිසා මම මේ පොත ඊට පැත්තකට තියලා ඉතින් කතා කරන්න පුළුවන්. ඒකේ බොහොම වැදගත් දේවල් කීපයක් තියෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නේ එන්නේ මෙන්න මෙහෙමයි. විශේෂයෙන්ම එතුමත් සහභාගී වීම අද මගේ මේ පැමිණීමට හේතුකාරක වෙනවා. ඒ වගේම දැන් කොහොම හරි මේ අද දවසේ මෙතෙන්ට එන්න ඕන කියනකොට මේ අද දවස අප්‍රේල් 30 කියපුවා මෙන්න මෙහෙමයි. 1978 දැනට අවුරුදු 40කට ඉස්සෙල්ලා. හරි නේද? අවුරුදු 40යි 2000. එතකොට මම මේ නවක නළුවෙක් විදිහට ඇවිල්ලා සිටු කුමරු චිත්‍රපටියේ රඟපානවා. ඒව කාලයේ ජයන්ත ඒ චිත්‍රපටිය අපි රඟපානකොට මේ එක දිගටම ෂෙඩියුල් එකක් කරන්නේ නැහැ. දැන් මම පහුගිය කාලේ පත්තිනි චිත්‍රපටිය වැඩ කරනකොට මෙතුමා දීර්ඝ වශයෙන් ඉදින ටික ගන්නවා. ඊට පස්සේ ඒකේ අපේ වැඩ ටික කරනවා. එහෙමනේ අපි වැඩ කරන්නේ. ඒ කාලේ ගාමිණී ෆොන්සේක මහත්මිය හරි මාලනී ෆොන්සේක මහත්මිය හරි විජය කුමාරතුංග මහත්මිය හරි වැඩ කරනවා නම් ඕන් දෙන දිනවලට තමයි අපි අපේ ෂෙඩියුල් හැදෙන්නේ. මෙතුමා හොඳින් දන්නවා ඇති ඒක ගැන. ඉතින් මාලනී සිටු කුමරියෝ චිත්‍රපටිය සඳහා එක එක මාසවල දින දීලා තිබුණා. මට මතක විදිහට පෙබරවාරි මාසේ දින 4ක්. ඊට පස්සේ මාර්තු මාසේ දින කීපයක්. ඊට පස්සේ අවුරුද්ද ඉවර වෙලා අප්‍රේල් මාසේ. ඉතින් ඔහොම යනකොට එතුමියගේ උපන්දිනය වැටෙනවා අප්‍රේල් 30. ඉතින් එතුමිය ඒ අවස්ථාවේ විජය ධර්මශ්‍රී මැතිතුමා ප්‍රමුඛ ඒ පිරිසට කියනවා අද මගේ ගෙදර මේ 30 වෙනිදා මගේ ගෙදර පොඩි උත්සවයක් තියෙනවා මගේ උපන්දිනේ එන්න කියලා ඉතින් චිත්‍රපටියේ ආධුනිකයා වුණාට ප්‍රධාන නළුව මමනේ මටත් ඉන්වයිට් කරනවා. ඉතින් මම ඇත්තටම මේ ගමනට ටිකක් පසුබානවා. මොකද මේ නිලි රජින එතකොටත් ජාත්‍යන්තර සම්මානයෙන් පුද ලැබපු තැනැත්තියක්. ඉතින් මම කියනවා මට නුවර යන්න තියෙනවා කියලා. නුවර යන කතන්දරේ බොරු නුවර යන්න බෑ. ඒ වෙලාවේ තාත්තලා එළවලා තින්නේ මේ සිනමාවට ආවා කියලා. ඉතින් කොහොම හරි තුය කියනවා ඊට පස්සේ විජයධර්මශ්‍රීට මේ නළුව ආවේ නැත්තම් මගෙන් අයි දින හම්බ වෙන්නේ නැහැ කියලා. කුමාර විජයධර්මශ්‍රී මහත්තයා මාවත් අඬගහගෙන යනවා. ඒක ඉතා කුඩා පාටියක්. එතෙන්දි තමයි මම ඉස්සෙල්ලාම ලෙස්ටර් ජේම්ස් පීරිස් මැතිතුමා මෙන්න මේ වගේ වෙලාවක සහ සුමිත්‍රා පීරිස් මැතිණිය දකින්නේ. හරියටම අවුරුදු 40ක්. ඔව්. සහ සමහරට මේ වෙලාවත් හරිය ඇති 11 ගානට වගේ. ඔබතුමා අද කතා කරනකොට මම ඒකයි මම එක හේතුවක් උනේ. මට හත වගේ මතකයි තද කොළපාට ෂර්ට් එකක් ඇඳගෙන හිටියේ. ඉතින් මම ඇත්තටම මේ දෙන්න දැකපුවාම ඉතින් දෙයනේ මම මේ ගොල්ලෝ ගවට කවදා යන්නද අනිත් පැත්තෙන් හිටියේ එඩී ජයමාන සහ රුක්මනී දේවී.
තව විල්ෆර්ඩ් සිල්වා හිටියා ඔය වගේ ඉතාලම සුළු පිරිසක් හිටියේ. ඉතින් මාව අඳුරලා දුන්න ශාන්තිලේකා මැතිනිය ලෙස්ටර් මහත්තයාට. මෙහෙම කරලා බැලුවා මගේ දිහා මෙහෙම බැලුවා වචනයක්වත් කිව්වේ නැහැ. ඊට පස්සේ ආපහු හම්බ වෙන්නේ ගංගාධර චිත්‍රපට සුමිත්‍රා පිරිස මැතිනිය තෝරා ගන්නකොට. නමුත් මට හිතුණා ඉතින් ඒක මේ දෛවයේ පුදුම දෙයක් නේ අද මම ඇවිල්ලා ඔබතුමා මට ආරාධනා කරනවා එතුමා ගැන කතා කරන්න කියලා. ඉතින් එදා මම නිකමටවත් හිතනවාද කවදා හරි මේ වගේ දවසක මෙවැනි ශ්‍රේෂ්ඨයෙක් පිළිබඳව මට මේ වගේ තැනකට ඇවිල්ලා කතා කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ වෙනුවෙන් මම ඇත්තටම මාළනී පොන්සක මැතිනිට ස්තුතිවන්ත වෙනවා. අද මම එතුමියට වෙනදට නම් උදේම සුබ පතනවා. අද ටිකක් පහු වෙලා සුබ පතන කොටත් එතුමිය කැලණිය විහාරයට ගිහිල්ලා එතුමියගේ මේ මේ විශාල පින්කමක් කරලා ඉතින් ඒක දන්සලකුත් දුන්නා මම හිතනවා. ඒක සම්පූර්ණයෙන්ම මේ ලෙස්ටර් මහත්තයා වෙනුවෙන් කියලාත් හිත හදාගත්තා කියලා කිව්වා. ඉතින් මේවා ඉතාම දෛව උපගත දේවල්. ඉතින් මාව දෙවෙනි චිත්‍රපටයට තෝරාගත්ත ඒ මහත්තයත් එක්ක මෙතන ඉඳගන්න වෙයි කියලා මං හිතුවේ නෑනේ කවදාවත්. ලෙස්ටර් මහත්තයත් එක්ක සිනමා කෘති තුනක ඔබ වැඩ කරනවා, රංගනයේ දායක වෙනවා. ඒ කියන්නේ අපි දර්ශන තලයට යනකොට දැන් සාමාන්‍යයෙන් දර්ශන තලයට යනකොට තිබුණ දේ දැන් ලෙස්ටර් මහත්තයාගේ දර්ශන තලයකට යනකොට ඉතින් සහාය අධ්‍යක්ෂකකින් ඒ ඔක්කොගෙම යම් යම් දේවල් දැනගෙන තමයි යන්නේ. ඉතින් දැන් මම හිතුවේ ගියාම සුවිශේෂ විදියට කතා කරයි දැන් මේ දැන් මේක මෙහෙමයි වෙන්නේ මෙන්න කිසිම දෙයක් නැහැ. ඔයා සීන් එක කියෙව්වද? මං කිව්වා ඔව් සර්. හරි දැන් අපි කරමු බලන්න. දැන් මෙතන වෙන්නේ මම මුරණ්ඩු පුත්‍රෙක් නන්දා සහ පියල්ගෙ. ඉතින් මට විශාල වාග්යක් නන්දා කියන පුණ්‍යාහිංදනීය මැතිනිය සිනමාවෙන් ඉවත් වෙලා ඉඳලා නැවත වතාවක් ආපු ගමන ආගමනේදී තමයි මම මේ මෙතන ඉන්නේ. එතකොට එතුමා කියන මට මෙහෙම පළවෙනි දර්ශනේ මෙහෙම ඇවිදගෙන එනවා. ඇවිල්ලා මේ අම්මව දැකපුවාම නන්දාව දැකපුවාම මම පොඩ්ඩක් බය වෙලා ගාලා එනවා. ඊට පස්සේ අර කට අරින් නැතුව ඒ ටික කරමුද අපි? දැන් අර අම්මව දැකපුවාම ගැස්සිල්ලක් එනවා. ඒ ගැස්සිල්ල කට අරින් නැතුව ඒ ටික කරමු අපි. ඊට පස්සේ එහෙම තමයි ගියේ. ඉතින් නමුත් අර දර්ශන තලයේ තුල සියලු දෙනාම එකතු කරගෙන ඉන්නවා. ඒක විධානයක් නැහැ. දැන් මේ මෙතුමාව ගත්තොතින් මම ඒක කිසිම වැරද්දකට කියන්නේ නැහැ. මෙතුමා යම් යම් අවස්ථාවනවලදී අපේ ප්‍රධාන නළුණියන් ඇතුළු සියලු පිරිසට විධානයක් කරලා වුංග එක තැනකට ගන්නවා. මොකද මේ යන්නේ නැති වෙන්න. මෙතුමත් එහෙමයි. මෙතුමත් වෙනම විදියකට මේ තරම් සැර නොවුනත් යම් ආකාරයකට. නමුත් මෙතන අර ගෞරවය කියන එක අසන්ත පුදුමාකාර විදියට දෝරේ ගලාගෙන ගිහිල්ලා තමයි එතන ඉන්නේ. මේ මේක නිකන් මේ පූජ්‍ය පුණ්‍ය භූමියකට ගියා වගේ තමයි කටයුතු කරේ. මොකද ඒ ගෞරවය අනිවාර්යයෙන්ම ක්‍රියාවෙන් පැවැත්මෙන් අභ්‍යාසයෙන් එතුමා සත්පර කියලා තියෙන නිසා. ගම්පෙරළියේ පියල් සහ නන්දා කලියුගයේදී සනත් ගුණතිලකට මුණ ගැහෙන බව මා කීවා. ඔබෙහි රංගණයෙන් දායකන කලියුගයේදී පියල් සහ නන්දා අපේ සිනමාවෙන් මකන්න පුළුවන් චරිත දෙකක් නෙවෙයි, සාහිත්‍යයෙන් මකන්න පුළුවන් චරිත දෙකක් නෙවෙයි. මුලින්ම අපට හම් වෙන්නේ සාහිත්‍යයෙන්. ගම්පෙරළිය අපේ සාහිත්‍ය වංශ කතාවේ නූතන සාහිත්‍ය සම්දිස්ථානයක් හැටියට සලකනවා. අපි ගම්පෙරළියෙන් කොටසක් බලලා ඊට පස්සේ කතා කරමු. සල්ලි ගන්න නීතින් කවුරුත් එන්න ආකට එන්න. උඹ රුපියල් 200ක ණය aran තියෙනද කඩේ? අනේ නෑ හාමිනි, රුපියල් 50කට 60කට වැඩිය මම නම් ගත්තේ නැහැ. උඹට හොඳට මතකද
අනේ ඔව්. කවුද හාමිනේ කරොලිස්ද කිව්වේ? ඔව්. හාමිනේට වැදගත් කාරණාවක් කියන්නත් තියෙනවා. මොකද්ද? පියල් ඉස්කෝලේ මහත්තයා කිව්ව කාරණාවක් ගැන. මොකද්ද කාරණේ? පුංචි නෝන ගැන. මොන පුංචි නෝනද? හාමිනේ ළඟ පුංචි නෝන. නන්දති නෝන? දෙන්න මෑසල් නෑ 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 තරයි මෙන්න නන්ද පැවිදුණු සල්ලි මට එක නන්ද අපේ පිළට ආව නම් රුපියලක් දෙනවා මංගී මට ඕනි පිළිරිණි තාත්තා කොහෙද ගියේ තාත්තා මාත රාජ්‍යල යගේ තාත්තගේ මොනවද නන්දට අවුරුද්දට හම්බුන තෑගි චීත දෙකකුයි 60 දෙකකට රිදී හම්බුනා මං මොන හරි දුන්නාම ඇයි නන්ද නොගන්නේ අම්මකට පියාගෙන් තෑයි ගන්න එහෙනම් මං දෙන පොත් අරගන්න ඒ කේවල ආපහු දෙන්න මගේ අන්තිම ලියුමටවත් උත්තරයක් නෙවෙයි. පොතස් තිබුණ ලියුම. ඔව්. මං කිව්වනේ ලියුම වලට උත්තර ලියන්නේ නැහැ කියලා. මමත් කිව්වනේ මං අහන් දෙයට උත්තරයක් දෙනවා නම් ඊට පස්සේ ලියුම් ලියන්නේ නැහැ කියලා. මගේ ලියුම කේවල. හොඳයි උත්තරයක් කටින් කියන්න බැරි. එහෙනම් ලියලා දෙන්න. බැ. අම්මගේ අපේ රටට පළමු ජාත්‍යන්තර සිනමා සම්මානය අරගෙන ඉන්නේ ගම්පෙරළිය. එදා ඉඳලා අද දක්වා අපේ සිනමා කෘති ජාත්‍යන්තර වශයෙන් සම්මානයට පාත්‍ර වෙලා තියෙනවා. සෑහීමකටපත් වෙන්න පුළුවන්ද මා ජයන්ත මහත්තයාට කලින් ඇෂ්ලි මහත්තයාට යන්නේ අපේ සිනමාව අද ඇවිල්ලා තියෙන දැන ජාත්‍යන්තර තලයේ. ඒ කියන්නේ සෑහීමට ආරම්භයක් දීලා තියෙනවා ලෙස්ටර් මහත්තයා. හොඳ ආරම්භයක්. සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඇත්තටම මම හිතන්නේ අපේ චිත්‍රපට ඉතිහාසයේ ඉතාමත්ම විශාලතම ගෞරවය ලැබුවේ ගම්පිරලි චිත්‍රපට 1963 නවදිලි සිනමා උළෙලේදී රණමයිර සම්මානය ලැබා ඒ ජූරි සභාපතිව හිටිය ලින්සේ ඇන්ඩර්සන් ඊට පස්සේ නිදානි චිත්‍රපටයේ වෙනි චිත්‍රපට උළෙලට ගත කරා ජේම්ස් පීරිස් මහත්තයා දුන්න ආරම්භය මොකද ඔහුගේ චිත්‍රපට ජාත්‍යන්තර විචාරක වගේම ජාත්‍යන්තර සිනමා උත්සව රාශියක ප්‍රත්‍යවලෝකන සිනමා උත්සව සංවිධානය කරලා තිනවා. ඉතින් අද බැලුවාම ඇත්තරම මේ අපේ සිනමාවට ජාත්‍යන්තර වශයෙන් ලැබලා තියෙන පිළිගැනීම හිතමත් ඉහළයි. දැන් මේ බොහෝගිය අවුරුද්දේ වෙසූල් අන්තර්ජාතික සිනමා උළෙල චිත්‍රපට අංශයක් කරා උන්ගේ සිනමා උළෙල අංශයක් කරා ඒකේ දාලා තියෙන මාස්ටර්ස් ඔෆ් ශ්‍රී ලංකන් සිනමා කියලා. ඔවුන්ට ඕනම කම තිබිලා ඔවුන් මේ තිරගත කරා නිදානි චිත්‍රපටයේ ලිස්ට මහත්තයව නියෝජනය කිරීම සඳහා. මේ පාර මොස්කව් කියන ජාත 40 මොස්කව් ජාත්‍යන්තර සිනමාවලල ගිය 19 ඉඳන් 26 වෙනි වරුණේ ඒ සිනමාවල ලංකාවේ චිත්‍රපට පහක් ඔවුන් තිරගත කළා මේ ලංකාවේ සිනමාව ගැන ප්‍රේක්ෂකයන්ට හඳුන්වලා දෙන්න. ඉතින් අපිට මේ ලෙස්ටර් ජේම්ස් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා දුන්න පුරෝගාමි දායකත්වය ඇත්තරම අපේ සිනමාවට විශාල පසුතලයක් හදලා තියෙනවා. ඉතින් අද අපේ හුඟක් ජාත්‍යන්තර සිනමා උත්සව අපේ චිත්‍රපට ඉල්ලනවා ඔවුන්ගේ සිනමා උත්සවවලට තිරගත කිරීමට. දැන් මේ අලුතෙන්ම මේ වෛෂ්ණව චිත්‍රපටය කල්කටා චිත්‍රපට උළෙලේ වර්ල් ප්‍රීමියර් එක ජාත්‍යන්තර ප්‍රථම දැක්ම පැවැත්වුවා ඊට පස්සේ කේරළ සිනමා උළෙලේ
මේ පාට මොස්කෝ සිනමාවලදී මේ වෛෂ්ණව චිත්‍රපටයේ ලිස්ටර් ජෝසිරි මහත්තයාගේ කතාව වෛෂ්ණව චිත්‍රපටය තමයි. ඒකයි. මේ දිනවල තිරගත වෙනවා. ඔව්. ඉතින් ඒක මේ මම හිතනවා මේ ලිස්ටර් ජෝසිරි මහත්තයා දුන්නේ දේ ඒ වගේම දැන් මේ ඔහුගේ අභාවයත් මම හිතනවා හුඟක් ජාත්‍යන්තර මේ සිනමා වේදීන් හුඟක් කනගාටු දායක ප්‍රොජෙක්ට් එකට බාරගන්නේ කියලා. මට විසඳගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා හසන්ත. මේ ලෙස්ටර් ස්පීරිස් මහත්මයා කේන්ද්‍ර කරගෙන තමයි මේ ප්‍රශ්නේ නැගෙන්නේ. දැන් එතුමාගේ චිත්‍රපට සාමාන්‍ය ජනතාවත් පිළිගත්තා. ඒවා ජාත්‍යන්තර කීර්තියටත් පාත්‍ර වුණා. සම්මාන දිනාගත්තා. දැන් ඔහු මට පුදුමයි කොහොමද මේ තල දෙකේ එක විදියටම හිටියේ කියලා. දැන් නිදානේ කියන චිත්‍රපටය සාමාන්‍ය සිනමාශාලාවල ප්‍රදර්ශනය කරලා ආදායම් ලැබුවා. ඒකම ජාත්‍යන්තර සම්මානයටත් පාත්‍ර වුණා. ගම්පෙරළියත් එමය. ඔහු මේ ස්තර දෙක අතරම හිටිය අධ්‍යක්ෂකවරයෙක්. අද අපිට මේ தത്വේ මේ විදියට දකින්න බෑ. මම හිතන්නේ මේ ගැන මම කැමති මේ ජයන්තත් මොනවා හරි කියනවා නම්. මොකද මම මේක දකින්න විශේෂ දෙයක් හෙට. මොකද ඔහු මේ කියන්නේ ඔහු චිත්‍ර ඔහුගේ චිත්‍රපටි සාමාන්‍ය සිනමා ශාලාවල පොදු නරඹන්නන්ටත් ගෝචර වුණා. ජාත්‍යන්තරයටත් ගෝචර වුණා. නමුත් අපිට මේ தත්ත්වය හැමදාම දකින්න බෑ ජයන්ත. මට නම් අදහසක් තියෙනකොට දැන් රෂයාත් කිව්වා මේ දැන් අපි දන්නවා දැන් ජාත්‍යන්තර වශයෙන් හැඳුනා ගැනීමක් තමයි ආචාර්ය ලෙස්ටර් ඔය මේ නව යථාර්ථවාදී සිනමාකරුවෙක් කියන එක. දැන් කවුද අනිත් නව යථාර්ථවාදී සිනමාකරුවෝ කියලා අඳුරගන්නේ? කරේ වික්ටර් ඩිසිකා, කුරසාවා, සත්‍යජිත් රේ, අපේ ලෙස්ටර් මහත්තයා. දැන් මේ මම කියන්නේ වෙනම අදහසක්. දැන් මේකම අරන් බලන්න මේ 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 කණ්ඩායමම ගත්තොත් තමන්ට අනන්‍ය සාධාරණ වෙනම ගුණයක් තිබිච්ච අය. දැන් ඒගොල්ලෝ දැන් අපි හිතමු දැන් ඉතාලියානු සිනමාවේ ඔහු ඉතාලියානු සිනමාවේ ඒකයි සැකයක් නැහැ ඩිසිඩිසික. කුරසාව ඒ රියල් ජපනිස්, ජපාන් සම්ප්‍රදාය ජපානයේ. රේ කෙලින්ම ඉන්දියාවේ ඉන්දියානු. හරි. දැන් අපේ ලෙස්ටර් මහත්තයා ඉතාලි වුණා නම් කොහොමද? අපේ ලෙස්ටර් මහත්තයා ජපනිස් වුණා නම්? අපේ ලෙස්ටර් මහත්තයා මේ ඉන්දියනුනා නම් නෑ. ඔහු ශ්‍රී ලාංකික සිනමා කරුවා. බලන්න මේ නවතාත්විකවාදයට විග්‍රහ කළත් මේ අනන්‍යතාවට කොයිතරම් සැලකිල්ලක් ලැබුණාද? ඒ සැලකිල්ල ජාත්‍යන්තරෙන් ලැබෙනකොට ඒ සැලකිල්ල ඌටත් මෙහෙ ලැබුණා. ඒ නිසා තමයි අපි මොනවා කිව්වත් අපි සිනමා කරුවා තවම ලිස්ට්. එහෙම එකක් තියෙනවනේ. අපි දකින සිනමා කරුවා අපිට වෙනා වෙනස. හැබැයි තවමත් අපි සිනමා කරුවා කියලා අපි සිනමා කරුවා මතක් වෙන්නේ අපේ අර මහා ලාංඡන ලෙස්ටර්. ඉතින් ඒක නිසා මේ මම හිතන්නේ සමහර වෙලාවට ලංකාවේ තිබිච්ච සමාජ ආර්ථික සහ කලමනාකාරීත්ව ප්‍රශ්න සමහරවට අපිට ජය ගන්න බැරිව තියෙනවානේ. ඔබතුමා දන්නවනේ. ඒවැදී ඒ හැලහැප්පෙන්න බැරිව යන්න ඇති සමහර වෙලාවට. ඔය සරලව කිව්වොත් මාකටිං වල ඒක කොහොමද මාකට් කරන්න කියන ප්‍රශ්න. ඉතින් එහෙම නොතිබෙන්න මම හිතන්නේ ඒවා ඔය ජනතාව ප්‍රතික්ෂේප කරන කලාත්මක චිත්‍රපට කියලා එකක් නෙමෙයි. දැන් උදාහරණයක් විදියට අපි ගමුකෝ මේ රන්සල් දෙලොක් අතරේ චිත්‍රපටයක්. දැන් මම දන්න තරමින් හුඟාක්ම අඩු මේ ප්‍රේක්ෂක සහභාගී වෙච්ච චිත්‍රපටයක් කියලා කියන්නේ දෙලොක් අතර. දැන් දෙලොක් අතර මම කොහරි කිපතරක් බලලා තියෙනවා මේ ටෙලිවිෂන් එකකේ යනකොට මම බලන් හිටි මෙහෙම අර ඇක්ෂන් මූවියක් බලනවා වගේ. හා ඒ තරම් ආතතිකි මම බලන්නේ ඒ ෆිල්ම් එක. දැන් ඒ දැන් අර කියන දැන් සලක්ගුණතර මහත්තයා කියනවා වගේ මේ අර අපිට ලඟ ඉන්න බැරි වෙනම අධ්‍යක්ෂණ කාර්ය තුලින් මේ හෙන වෙන ටෙන්ස්. දැන් චිත්‍රපටේ හැම එකක් නෙමෙයි. හැබැයි දැන් ඒ වගේ මේ අර ඔහු තුල ඔහු නියම සිනමාකරුවෙක්. අනික මම පොඩ්ඩක් පටලව ගන්න මෙතන මේ නිදාණය මොනවද අපි අමතකලා ඉඳන්නේ මේ කියන්න ඕන එකක්. දැන් මම හැමදාම විශ්වාස කරන ගත්තා මහාචාර්යතුමා මගේ පෞද්ගල අදහස ඇස්ලේ අය මේ සාහිත්‍යකරුව අපිට හරි වාසනාවන්තයි. හැම විටම සාහිත්‍යකරුව වාසනාවන්තයි. මොකද සාහිත්‍යකරුවා කියන්න පුළුවන් අපිට කියන්න බෑ.
කිසිම චිත්‍රපටයක ගියන්න බෑ සාහිත්‍යකරුවෝ. ඒ නිසා තමයි සාහිත්‍යකරුවෝ හැමදාම අතෘප්තියෙන් ඉන්නේ. සාහිත්‍යකරුවෝ චිත්‍රපටයක් හදපුවම ඒකේ හැම තිස්සෙම අතෘප්තියෙන් ඉන්නේ. කවුද කියන්නේ ඔක හොඳ හැම එකම කියන්නේ මගේ වැඩේ කරලා නැහැ කියලා. වික්‍රමසිංහ මහත්තයා කියන පුදුම නෙමෙයි. හැබැයි මම දන්නේ නැහැ ඔබතුමා දන්නවත් දන්නේ නැහැ මේ නිදානේ බලලා මේ අපේ ජීවිසලා නායක සූරින් මොකද්ද බැලුවද නැද්ද මම දන්නේ නැහැ. හොයාගන්න නැහැ මට එතුමාගේ අදහස මොකද්ද කියලා. මගේ පෞද්ගලික අදහස නම් ඒ කෙටි කතාවට වඩා අතිශය විශිෂ්ටයි නිදානේ. ඒතර මේ සාහිත්‍ය අභිවා සාහිත්‍ය කරුවාට වඩා සිනමා කරුවා ප්‍රබල වෙච්ච අවස්ථා ලෝක සිනමාවෙත් අන්තිම වෙරළයි. නිදානේ තියෙන එක විශේෂත්වයක් තමයි ඒ සාහිත්‍ය අභිභවාගී එකක් වීම. නිදානේ කියන්නේ විශිෂ්ට ශ්‍රේෂ්ඨ කෙටි කතාවක්, ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතියක්. හැබැයි ඒ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය කෘතිය අභිභවා එකට ලොකු බලපෑමක් කරන්න ඇති රචකයා මේ තිර රචකයා සවිසිකරන්නේ ඒක හරි. හැබැයි මවිතරපත් වෙන කාරණාව සහ නිදාන සම්බන්ධයෙන් අපි කියන්න ඕනේ කාරණාවක් ඒක. මම කියන්නේ ඔය ශක්තිය ඔය සිගිරු ශක්තින් වෙස්ට මාතේ ගුරුහදවතත් එහෙම සමතු කරගෙන උනා නේ. ගුරුහදවත නවකතාවයි චිත්‍රපටය බැලුවාම නේ ගුරුහදවත නවකතාව ලිව්වාම ජයලත් කවුරුත් පිළිගත්තේ නේ. නමුත් ලෙස්ටර් පීරිස් එකෙන් සිනමා කෘතියක් කරපුවාම මෙන්න ප්‍රබුද්ධ විචාරකයෝ ඒ සියලු දෙනා මේ පොද බැඳගෙන වර්ණනා කරන්න පටන් ගත්තා ගුරුහදවත. ඔහු අපේ රටේ අතිශයින් සම්භාව්‍ය සිනමාවේදියා. හැබැයි මේ සම්භාව්‍ය ලේබලේ තියාගෙන මම තමයි සම්භාව්‍ය සිනමාවේදියා කියලා එක තැනකට කොටු වෙන්න ඕන වුණේ නැහැ. ඒ අතින් අකිරා කුරසෝවා, සත්‍යජිත් රාය් නොගිය මගක ගිය අලුත් අතහදබෙරින් කරපු විප්ලවවාදී පොදු ජනතාවගේ සිනමාවේ. නෑ අනික බලන්න චිත්‍රපටයේ එකින් එකට වෙනස්. කතා තෝරාගත්ත තේමාවන් ඓතිහාසිකව තෝරගන්නවා. හරිම යථාර්ථවාදීව තෝරගන්නවා. ඊළඟට සාමාන්‍ය බොළඳයි කියලා අතාරින්න පුළුවන් ගුලුවදවත බොළඳ ප්‍රේම කතා කියලා කියන ඒවා. ඒ මඩල් දුවත් හදනවා. අක්කර පහත් හදනවා. ගොළු හදවතත් හදනවා. ඉතින් බලන්නකෝ විවිධත්වයේ සංදේශය සහ රේඛාව. සංදේශය සහ ගම් පෙරළිය එකට සංසන්දනය කරලා ගත්තත් ඒක දෙකක්. අනේ ඉතින් ගෝඩ් කින්. ගෝඩ් කින්. දැස නිසා. ඔය ඇස්තුම. ඒක මහත්යයට අද මහත්ය කිව්වක කාරණයක් අර ප්‍රේක්ෂක සම්බන්ධ මම හිතනවා 1970 වගේ දශකයේදී මේ ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ රුචිය වර්ධනය වීම චිත්‍රපට සංගම් ව්‍යාපාරයේ බලපෑම. එතකොට චිත්‍රපට උත්සව පැවැත්වුවා ලංකා චිත්‍රපට විචාරක ලේකක් සංගමේ. ඒ බලපෑම නිසා ප්‍රේක්ෂකයොත් හුඟක් වර්ධනය වුණා. ඒ වර්ධනය වීම ජේම්ස් ෆ්‍රීඩ් මහත්තයාගේ චිත්‍රපටවලට ප්‍රේක්ෂකයව ආකර්ෂණය කර ගැනීමට හේතුවක් වුණා කියලා මම හිතනවා. ඒක ලොකු හේතුවක් වුණා ඒක. එතුමා තුන් ඈදුතු නවකතා සිනමාවට නැගුවනේ. මේ අද දොරමඩලාවත් කලින් විකාශය වෙච්ච දොරමඩලාවක දිගුවක් දෙවෙනි පියවරක් මේ විකාශයට මම සමහර කොටස් උපුටලා ගත්තා. මොකද ඒ දොරමඩලාවත් එක්ක මේ දොරමඩලාව සම්බන්ධ කළාම තමයි මේක සම්පූර්ණ සාකච්ඡාවක් වෙන්නේ. මොකද කවදාවත් කතා කරලා ඉවර කරන්න පුළුවන් මාතෘකාවක් නෙවෙයිනේ. ලෙස්ටර් මහත්තයා ගැන තව තව කතා කරන තව වරු 100කිනුත් කතා කරයි පිරිස මෙහෙම කෙනෙක් හිටියා. ලෙස්ටර් ජේම්ස් පීරිස් අපි ගැන කවුරුවක් කතා කරන්නේ නැහැ. ලෙස්ටර් මහත්තයා ගැන කතා කරනවා. හැබැයි අපි අද එතුමා ගැන කතා කරනවා. එතුමා භව ප්‍රාප්ත වෙලා එතුමාගේ දේහය තැන්පත් කරන කරලා තියෙන වෙලාව මතින් සිනමා රසිකයෝ ජනතාව එතුමාට අවසන් ගෞරව දක්වන්නට එනවා. කොළඹට එනවා. බදාදා අවසන් කටයුතු සිද්ධ වෙනවා. මේ උපුටා ගැම්ම දොරමඩලාවෙන් මේ විශේෂයෙන්ම මේ කොටස උපුටා ගත්තේ අද අපේ කාන්තා නියෝජනයක් නෑනේ. සිනමාව කියලා කියන්නේ මේ පිරිමින්ගේ කලාවක්ම නෙමෙයි. කාන්තාවත් ඉන්නවා මේකේ. අද කුමනෝ හේතුවක් නිසා කාන්තාවෝ නෑ. ඒ හින්දා මම කල්පනා කළා සුමිත්‍රා පීරිස් මහත්මිය සහභාගී වෙච්ච දොරමඩලාවක් අපි විකාශය කළා. මේ කොටස් ටික උපුටලා පෙන්වන්න ඊට පස්සේ අපි කතා කරමු. දැන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා කළේ එස්ටැබ්ලිෂ්මන්ට් එකක් හැදුවා. ප්‍රතිෂ්ඨාපනය කළ එක්තරා ප්‍රතිපත්ති මාලාවක්. ඒක හැදුවට පස්සේ කෙනෙකුට විරුද්ධ වුණත් එයා ජනප්‍රිය වෙනවා ඒ ප්‍රතිපත්ති වලට. ඒක අනුකූල වුණත් සිනමා කලාව දියුණු වෙනවා. අපි සිනමා කරුව හැට ශ්‍රී ලාංකීය සිනමාව ඇත්තටම වාසනාවන්තයි. එතුමාගේ නිර්මාණකරුවෙක් හැටියට ඉන්න රටේ සිනමා ශිල්පිනියක් වීම ඇත්තම ලොකු වාසනාවක්. අදහස් වලින් ධෛර්යය මං හිතන්නේ මම නාගති කියලා ලෙස පිරිස්ට. මොකද මගේ සැමියා වෙන එක වෙනම දෙයක්. ඒ වුණාට පුද්ගලයෙක් වශයෙන් මං හිතන්නේ තව කෙනෙක් ඉදිරියට යන්න අත දෙන්න කොයි වෙලාවෙත් ලෑස්ති හිටිය කෙනෙක්. ඒ වගේම අර ඉස්සර කිව්වා වගේ මහා රුක් සෙවනේ
මම එක විදිහකට හැදුනා වැඩුණා වෙන්න පුළුවන් ඒ වුණාට ඔහු මට ඇති වෙන්න මං හිතන්නේ ඉරු එළිය රකින්න අවස්ථා ලැබලා දුන්නා නළු නිලියන් හැටියට අපි කවදාරි එළියට ආවත් අර කපලා උපමට්ටම් කරනවා කියන්නේ ඒ උපමට්ටම් කරන එක මං හිතන්නේ අපි නළු නිලියන් හැටියට රංගන ශිල්පීන් හැටියට අපිට වාසනාව ලැබුණේ මුලින්ම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් වේතුමාගේ චිත්‍රපටයක රඟපාන්න ලැබුණා. මොකද ඒ මම වුණත් මේ තිරේ දකින්නකොට මටත් සමහරක් වෙලාවට හිතා ගන්න බැරි වෙනවා මේ 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 වගේ දෙයක් කොහොමද මගෙන් ගත්තේ කියලා හිතන්න. චිත්‍රපටයක් හදන්නම් චිත්‍රාගාරය තියෙන මොන කියලා. එලිමහනේ චිත්‍රපට තනන්න නැහැ අපේ මේ ඉතාම දර්ශනීය ප්‍රදේශ ඉතාම හොඳ ස්වාභාවික චිත්‍රාගාරයේ කියන අදහසත් ජනතාව තුළට කැවුව එකත් විප්ලවයක් ඒ වෙලාව හැටියට. ඒ නිසා ඒ සියලුම විප්ලවයක එයා ප්‍රතිස්තම්භයක් වශයෙන් හිටියා. ගැහණු ළමයන් කරනකොට ඔහුගේ ඉඩමද කොහෙද විකුණලා තමයි මං හිතන්නේ මූලික ධනය අපි ඒක තැපේ වෛෂ්ණව චිත්‍රපටයේ කතා වස්තුව ඔහුගේ ඔහු අවුරුදු 10කට විතර ඉස්සර මං දැන් ලියපු කතාවක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් විරිස් එතුමත් එක්ක වැඩ කරන්න ලැබෙනවා නම් ඒක නිකන් හීනයක් හැබෑ වෙනවා වගේ. ඉතින් එහෙම මේ ඇත්තට මට වාසනාව ලැබුණා චිත්‍රපටි පහක එතුමත් එක්ක වැඩ කරන්න. එයාට චිත්‍රපටි වලින් එහා ජීවිතයක් තිබුණෙත් නැහැ. අපි දෙන්න අතරේ මං හිතන්නේ අපේ බැඳීම කෝක මොනවත් චිත්‍රපටිය තමයි මං හිතන්නේ වැඩිම වශයෙන් මට කියන්න පුළුවන් අපේ සම්බන්ධය තවත් තහවුරු කෙරුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් විරිස් වගේ කෙනෙක් අපේ සිනමාවේ නොහිටියා නම් අපේ සිනමාව මොන වගේ තත්වයකටද අපේ සිනමාව ලෝකේ අඳුර ගනීද මොකද ඒක ගැන හැමසෙම මට ලොකු අත්දැකීමක් තියෙනවා මොකද උගක් ජාත්‍යන්තර සිනමා උළෙලට සහභාගි වෙනකොට අවියෝ මුලින්ම අඳුනගන්නේ මුල් කාලයේදී ඉඳලම ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ රට නිර්මාණවල තියෙන රට හැටියට තමයි අපේ රට හඳුනාගන්නේ. මේ කවි කියලා කියන්නේ ඒකයි ලෙස්ටර් කියන්නේ කවියෙක් සුමিত্রා පීරිස් මහත්මිය කියන්නේ කවියෙක්. මේ රූපවලින් කවි කියපු මේ දෙන්නා මම හිතන්නේ මේ චිත්‍රපටි ගැන අපේ දරුවන්ගේ પરම්පරාවත් කතා කරලා ඉස්සරහට කියලා මට හිතනවා. ඒ කියන්නේ රේඛා වගේ චිත්‍රපටයක් අපි තාමත් කතා කරනවානේ. මම දොරමඩලාව හැමදාම බලනවා. නමුත් අද මේ දොරමඩලාව කියන්නේ මට මගේ ජීවිතේ, මගේ සිනමාව, මගේ ලෝකය, මගේ වීරයෝ ගැන කතා කරා කියන හැඟීමක් ඇති වෙන්නේ. දිසි සරසවි පින්බිම දොරින් දොරට දොර මඩලාවයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ඌරින් ගැන අප මෙහෙම කතා කළ යුත්තේ ඇයි අද කතා කළ යුත්තේ ඇයි අනාගතයේදී කතා කළ යුත්තේ ඇයි රටක ආර්ථික වර්ධන වේගය වැඩි කරන්න ඕන වුණොත් දශම ගානකින් එකකින් දෙකකින් 1.5කින් 1.75කින් වැඩි කරන්න ඕන පස් අවුරුදු ආර්ථික සැලැස්මකින් දස අවුරුදු ආර්ථික සැලැස්මකින් කඩිනම් සංවර්ධන ව්‍යාපාරයකින් ඒ ආර්ථික සංවර්ධනයක පොඩ්ඩක් ඉහළ දාගන්න තමයි පුළුවන් ඒ තමයි තියෙන එකත් නැති වෙන්නත් ඉඩ තියෙනවා. ඒ කරන විදිහ අනුව ඒ රටවල් වල නැති වෙන්නත් පුළුවන්. හැබැයි පස් අවුරුදු දස අවුරුදු සැලැස්මකින් යුග පුරුෂයන් බිහි කළ නොහැක. පස් අවුරුදු දස අවුරුදු සැලැස්මකින් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි කෙනෙක් දැන් ඕනේ අපිට ලෙස්ටර් මහත්තයා වගේ 10 දිනක් අපිට දැන් ඕන. දැන් අපි දැන් හදමු කිව්වට එහෙම හදන්න බෑ. ඒක යම් පොඩි ආරම්භයක්, තල්ලුවක්, පොඩි බීජ රෝපණයක් වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි එහෙම හදන්න බෑ. එවැනි පුද්ගලයන් රටක බිහිවන්නේ ඉතා කලාතුරකින්. විරල ගණයේ යුග පුරුෂයන් හැටියට හඳුන්වන්නේ ඒ නිසා. වික්‍රමසිංහ සූරීන්, මාටින් වික්‍රමසිංහ සූරීන්, සරච්චන්ද සූරීන්, මාගමසේකර අමරදේවයන් මේ ළඟදී අපෙන් සමුගත්ත යුග පුරුෂයා ලෙස්ටර් මහත්තයාගේ නමත් ජීවතුන් අතර ඉන්න යුග පුරුෂයන්ගෙන් මැකිලා යනවා.
ඉතුරු වෙන්නේ කවුද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. මහාචාර්යතුමා යුග පුරුෂයන් තව තව ඕන කාලයක් මේක. ඔබතුමාට ඇත්ත පිළිතුර. ඔබ කිව්වා වගේම කියන්න තියෙන්නේ මේ ජීවිත කාලයක දැන් ලෙස පිරිස් මාතය ගත්තොත් දශක ගණනාවක් සිනමාව අධ්‍යයනය කළා. ඇත්තටම අසන්නත හොඳ සිනමාවේදියෙක් වෙන්න බෑ සිනමාව පමණක් දැනගෙන. ඔව් බොහෝ දේ තවද ඒ කියන්නේ සිනමාව ඇතුළෙම තියෙනවා සංගීතය, ඡායාරූප ශිල්පය, කලා අධ්‍යක්ෂණය, රංගන වේදය මේ බොහෝ දේ තියෙනවා. මේ සියල්ලම පිළිබඳ ප්‍රත්‍යක්ෂ දැනුමක් තියෙන කෙනෙක් තමයි පරිපූර්ණ සිනමාකරුවෙක් බවට පත් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි සමාජ දේශපාලනික දැනුම, රටක ඉතිහාසය මේ සියලු දේ දැනගන්න ලෝක දේශපාලනය, ලෝක සංස්කෘතිය මේ සියලු දේවල් දැනගත්තාම තමයි සැබෑ සිනමාවේදියෙක් බිහි වෙන්නේ. ඒ වගේම තමයි දැන් ඔහු අසාමාන්‍ය සිනමාවේදියෙක්නේ. එවැන්නෙක් නම් ඔබ කිව්වා වගේම එහෙම බිහි වෙන්නේ නැහැ. අවංකවම කිව්වොත් ඔබ කිව්ව ක්ෂේත්‍ර කිසි දෙයක, ඒ කියන්නේ අමරදේවයන් වගේ මහා පුරුෂයෙක් අපිට පෙරණතෙක් මානෙක නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි මහා පුරුෂයෙක් අපිට පෙරණතෙක් මානෙක නැහැ. ඉතින් ඒක ඉතාම කනගාටුදායක තත්වයක්. නමුත් මේක තමයි සැබෑව තිත්ත තමයි මේ ඇත්ත. නමුත් ඒක තමයි ඇත්ත. ඔහු සිනමා ශිල්පය දැනගෙන හිටියා, තාක්ෂණය දැනගිටේ, ව්‍යවහාරයෙන් භාවිතෙන් ඒ ගැන ශිල්පය දැනගෙන හිටිය. ඉතින් ශිල්ප දන්න අයට කරණම් පිනුම් ගහලා කීයක් හරි හොයාගන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම වැඩ කිඩ දන්නවා නම් පොඩ්ඩක් බල්ටි දෙකක් ගැහුවා, කරණම් දෙකක් ගැහුවා, මේකලා එකතු කරගත්තා ගියා. ඉතින් ඔය ශිල්පය දැනගෙන හිටපු ලෙස්ටර් මහත්තයාට සල්ලි හම්බ කරන්ඩ තව ටිකක් හොඳට හොයාගන්න ඕන කියලා හිතුණා. ඔය බල්ටි කරණම් දෙක තුනකුත් ගහලා වැඩේ කරගන්න තිබුණා හොඳට. මොකද ශිල්පේ ඉතා හොඳින් දැනගෙන හිටියා. ඒ වැඩේ කළේ නැහැ. ඒ වැඩේ කළේ නැහැ. හැම විටම හිතුවේ අපේ ප්‍රේක්ෂකයා ඉහළ තැනකට ගේන්න, ඉන්න තැනින් දශමයක් හරි ඉහළට ඔසවා තබන්න, රටක් හැටියට සමාජයක් හැටියට මේ රට සමාජයේ පෝෂණය කරන්න. ඒ අතින් ගත්තාම අපි එතුමාට ණය ගැති. මුදල් පස්සේ නෙමෙයි ගිහිල්ලා තියෙන්නේ. අනෙක් අතින් ගත්තාම මිනිස්සෙක් හැටියට කොච්චර සුන්දර මිනිස්සෙක්ද. කවදාවත් ඊර්ෂ්‍යාකාරයෙකුට හොඳ සිනමාවේදියෙක් වෙන්න බෑ. චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වෙන්න බෑනේ ඊර්ෂ්‍යාකාරයෙකුට. දැන් හිතුවොත් එහෙම මේ සනත් ගුණතිලකගේ ලස්සන පේනවා, දැන් මම මේ ඕනට වැඩිය සනත් ගුණතිලක පෙන්වන්න හොඳ නැහැ. ඒ විජේ කුමාරතුංග මේ මාව කැපෙනවා, දැන් අපි දිහා බලන්නේ විජේ කුමාරතුංග දිහා තමයි බලන්නේ කියලා ඉතුරුත් අධ්‍යක්ෂවරයාට. ඉතින් එයා එතනින්ම ඉවරයිනේ. කවදාවත් ඊර්ෂ්‍යාකාරයෙකුට මේ කුහකයෙකුට චිත්‍රපටි අධ්‍යක්ෂවරයෙක් වෙන්න බෑ. මොකද අනෙක් අයගේ ලස්සන පෙන්වන්න ඕනේ. මේ ගාමිණී පොන්සේක දැන් මේ ජනප්‍රිය වේගෙන එනවා, මෙයා ඕනෑට වඩා පෙන්වන්න ඕනේ නැහැ, මෙයා ඉන්නේම කපලා දාන්න ඕනේ කියලා ඉතුරුත් ඒ ඈ. ඉතින් අද ගාමිණී කෙනෙකුත් නැහැ, එයත් නැහැ, සිනමාවත් නැහැ. ඉතින් ඒ වගේ තමයි. ඒ අතින් ගත්තාම කොච්චර සුන්දර මිනිහෙක්ද ලෙස්ටර් මහත්තයා ඇතුළේ ඉන්නේ. අනිත් අයගේ ලස්සන ලෝකයට පෙන්වලා දීලා තියෙන අලුත් පරම්පරාවක් හඳුනලා දීලා තියෙන අලුත් නළු නිළියෝ පෙන්වලා තියෙන, එයාගේ ලස්සන පෙන්වලා තියෙනවා, දක්ෂතාවය පෙන්වලා තියෙනවා. එයාගේ දක්ෂතා කවුරුවත් දකින්නේ නැහැ. ওই චරිත නොතිබ්බනම්, ওই චරිත හැදුවේ නැත්තම් කවුරුත් දන්නේ නැහැ. මාලනී, ගාමිණී ඒගොල්ලෝ හොඳ අය කියලා දෙතුන් දෙනෙක් දැනගෙන හිඳි. හැබැයි චරිත හදපු හින්දා තමයි. ඒ අතින් ගත්තාම කිසි කුහකමක් නැති, ඊර්ෂාවක් නැති සුන්දර මිනිස්සේ සනත් ගුණතිලක මහත්තයා. හසන්ත, මම මේ සාකච්ඡාව පටන් ගන්නකොටම කිව්වා එතුමා මහා යුග පුරුෂයෙක්, සිනමාවේදියෙක්. ඒ පිළිබඳව මේ තුදෙනා කතා කරයි. මට කතා කරන්න කරුණු තියෙනවා. නමුත් ඊට වඩා මම දැකපු ඉතාම යහපත් මිනිස්සෙක් කියන එක මට කරුණු තුනක් කියන්න තියෙනවා. ඒකට මම ඇහෙන් දැකපු කරුණු තුනක් මං හිතනවා මේ මොහොතේ ඒක කිව යුතුයි කියලා. දැන් අපේ ඈෂ්ලි මහත්තය ප්‍රකාශ කරා අපිට ඉස්සෙල්ලම හම්බ වෙන සම්මානය තමයි 1963 රණමයුර සම්මානය නේද? ඒක ලෙස්ටර් මහත්තයට හම්බ වෙනවානේ. ඒ සම්මානය අතුරුදහන් වෙනවානේ බහුකාලීනව. පෙතුමගේ පොතෙත් එක තියෙනවා. කොහොම හරි 1999 හෝ 2000 එතුමට මේ ලයිෆ් ටයිම් ඇචීව්මන්ට් එක හම්බ වෙනවා ඉන්දියාවෙන්. ඒ ඉස්සෙල්ලම ගරු කිරීමකට හිම වෙනවා. අන්න එදා මටත් හැකියාව තිබුණා ඒ උත්සවයට ගිහිල්ලා ඉන්න. සාල සෙනගක් සියලු දෙනාම නැගිටලා ඉන්නවා. මං ඉතාම ඉක්මනින් කියන්නම් අපිට වෙලාව ඉතුරු කරගන්න ඕන නිසා. එතුමා වේදිකාවට එනකොට විශාල අත්පොලසන් නාදයක්, විශාල මල් මාලාවක් දාලා තව මේ රණමයුරා සම්මානයක් දෙනවා.
ලේ තුමට වචන කීපයක් කියන්න කියනවා. එතුමා ඉතින් හරිම අමුතු දේවල් කියනවනේ ජයන්ත. ඉස්සෙල්ලම මර රණමයුර සම්මානේ දැන් අතේ තියාගෙන ඉන්න හින්දා අර නිවේදකයා ඒක ඉල්ල ගන්නවා. එතකොට එතුමා ඉස්සෙල්ලම කියනවා කලින් අම්බෙච් එකක් නැති වුණා. මේකටත් ඒක වෙයිද නැහැ. එහෙම කියලා ඊට පස්සේ සියලුම ඒ අවුරුදු 50 කාල සීමාව තුළ එයත් එක්ක වැඩ කරපු සියලුම නළු නිලියෝ කාර්මික ශිල්පියෝ සියලු දෙනාටම විචාරකයෝ සියලු දෙනාටම ස්තුති කරලා කියනවා අන්තිමට මේ හරි මම අද මේ සම්මාන ලබනවා මම අවුරුදු 50ක් මං වැඩත් කරා හැබැයි මේ ආපහු හැරිලා බලනකොට මට හිතෙනවා මං අනේ තව කොච්චර දේවල් කරන්න තියෙනවද මම මොනවද කරලා තියෙන්නේ කියලා අර ශාලාව මගේ ඇස්වලිනුත් කඳුළු වැටුණා ශාලාව ගිගුම් දෙනවා ඒ නිහතමානීකම ඒ නිහතමානීකම එතන තිබුණදී අනිත් දේ මම නම කියන්න කැමති නැහැ යම් අවස්ථාවක දැන් අපිට එතුමා පිළිබඳව එතුමා ජීවතුන් අතර ඉන්න වෙලාව මේ අපි මෙතන ඉන්න අපි පස් දෙනාටම යම් කිසි දෙයක් එතුමා වෙනුවෙන් කරන්න කියලා කිව්වොත් අපි ඒකට අපිට නැවතවතාව ලැබෙන්නේ මොනවද කියලා හොයන්න යන්නේ නැහැ අපි එතුමා ඒ ගරුත්වය අපි මේ පස් දෙනාටම තියෙනවානේ ඉතින් ඒක චිත්‍රපටයකට කතා කරනවා එතුමාගේ චිත්‍රපටියට කතා කරමු එතුමා වෙනුවෙන් බොහොම කැමැත්තෙන් එහෙම මේ යනවා මේ ඒ වරප්‍රසාදේ ඊට පස්සේ ටික දවසක් යනකොට ඒ නිෂ්පාදකතුමා එතුමාගේ නම තියෙන නිසා අනික් අර කරන ගෙවීම් පිළිබඳව අමතක කරලා දානවා. එහෙම එකක් වෙනවා. ටික ඇත්ත කතා කරන්න එපා මේක වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් ඒ හිත එතුමාගේ නමට මුලා වෙලා මුවා වෙලා තමයි ඒක කරන්නේ. ඊට පස්සේ මම ඒ නිෂ්පාදක කණ්ඩායමට කතා කරලා කියනවා මේ මෙහෙම වැරදි වැඩක් වෙනවා කියලා. ලිස්ට මහත්තයා ටෙලිෆෝන් කරනවා. සනත් ඔයා බය වෙන්න එපා. ඒ මිනිහා දුන්නේ නැත්තම් මට හම්බෙන සල්ලි වලින් මං ඔයාගේ ෆී එක ගෙවනවා. මම කියන රස මං එහෙම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නෑ ඒක මම දැනගන්න ඕනේ ඒක කරන්න කියලා සුමිත්‍රා පීරිස් මැතිණිය පර්ස් එකේ දාගෙන ඉනවා ඩබින් ඉවර වෙනකොට අර සල්ලි ටික දෙන්න කියනවා. ඉතින් ඒ මං කිව්වේ ඒවයිවිල්ලා මේ මනුස්ස ටැං වලින් අනිත් ටැං වලින් මම එතුමත් එක්ක ගමන් ගොඩාක් ගිහිල්ලා තියෙනවා. ඉන්දියාවට කීපවතාවක් ගිහිල්ලා තිනවා ඒ වගේ මැනිලා නුවර තිබුණ අවස්ථාවෙත් ගිහිල්ලා තිනවා ජපානෙට ගිහිල්ලා තිනවා ඔහොම විවිධ අවස්ථාවන් තියෙනවා 2003 අපි සක්මන් මළුවේ චිත්‍රපටිය කරනවා ඒ සක්මන් මළුවේ චිත්‍රපටිය කරලා 2004 අපි යනවා ජපානයට ෆුකෝකා චිත්‍රපටි උළෙලට ඊට ඉස්සෙල්ලා සුමිත්‍රා පීරිස් මැතිණිට පොඩි ශල්‍ය කර්මයක් කරලා එතුමී ඉන්නේ අසනීපේ නිසා එතුමිය මේ ගමන යා යුතුද නැද්ද කියන එක තීරණය වෙනවා සර් කියනවා සනත්වත් යනවනේ මේ මැඩම්ම බලා ගන්න ඕන කියලා. ඉතින් සුමිත්‍රා පීරිස් මැතිණිය ටිකක් මුරණ්ඩු කෙනෙක්. එයා මේ ආපෝට් එකේ ඇවිදගෙන යනවා. ඉතින් මම හෙල්ලෙන්නේ නැහැ ළඟින්. ඒ ගිහිල්ලා ඇවිල්ලා එතුමියව බාර දුන්නට පස්සේ මට ස්තුති කරලා කාඩ් එකක් දෙනවා. මේ උදාර ගතිගුණ. නමුත් ඊට පස්සේ තව දෙයක් වෙනවා. එතුමියත් එක්ක ඉන්දියාවේ ගියාම අපි චිත්‍රපටි නරඹමුට එතුමිය මේ මුදු වෙරළ ඇවිදින්න ගිහිල්ලා වැටිලා ඊට පස්සේ කකුල මේවා වෙලා ඒ වෙලාවේ මට හිතෙනවා මට දරා ගන්න බෑ අසන්ත. නමුත් ඒ නිවුස් එකක් කොළඹට එන්නේ නැති වෙයි කියලා අපි ඉන්නවා මිසස් පීරිස් ඉස්සෙල්ලාම කියනවා සර්ටනම් කියන්න බෑ සර්ටනම් කියන්න බෑ. නමුත් ඉතින් දැන් වෙබ්සයිට් වල යනවානේ. මෙන්න මෙහාට නිවුස් එක එනවා. කොළඹට නුවර මේ කටුනායක එයාපෝට් එකට ආව ගමන් මම කතා කරලා කියන්නේ සර් මැඩම් එනවා. දැන් හරි කියන එක. මේ ස්වාමි පුරුෂයෙක් විදිහට මං හිතන්නේ මං ඈතින් දැකපු දෙයක් එතුමා ඒ සුමිත්‍රා පීරිස් කියන මැතිණියට දක්වපු ආදරය සෙනෙහස ගෞරවය කරුණාව කියන එක මං හිතන්නේ ඒක ඉතාම ඉහළ තැනක තිබුණා මං හිතන්නේ ඒ කරුණු ටික මට මෙතෙන්දි කියන්න ලැබුණට බොහොම ස්තුතියි මම අනිත් එක පළවෙනි වතාවට මේ ඔබගේ වැඩසටහනට එන්නේ ඒ වැඩසටහනත් මේ වගේ උදාර පුද්ගලයෙක් පිළිබඳව කතා කරන්න ලැබීම ඇවිල්ලා එක්තරා විදිහකට මගේ වාග්යක් වාසනාවක් කියලා මම විශ්වාස කරනවා සුමිත්‍රා පීරිස් මහත්මියටත් අපි රටක් හැටියට ණයග ඇති ඇයට අපේ කෘතවේදීත්වය පළ කරන්නටත් ඕන එකක් තමයි මහා පුරුෂයෙකුට බිරිඳක් වීම මහා පුරුෂයෙක් රැක බලා ගන්නවා කියන එක රටක් වෙනුවෙන් ඔය අපි ওই ටික කරලා නැහැනේ ගෙදර ඉඳන් ඇය තමයි තවත් උදව් කරන්නට සහාය වෙන්න ඇති සමහර අය නමුත් සුමිත්‍රා පීරිස් මහත්මිය තමයි ඒ ටික කළේ ඒ වගේම ඇගේ කතාව එකත් ලියන්ට වටින කතාවක් ලියවිලක් තියෙනවා. ඇය සංස්කාරකවරියක්. සිනමා තාක්ෂණය ගැන මනා දැනුමක් තියෙන කෙනෙක්. සිනමා අධ්‍යක්ෂවරියක්. අග්‍රගණ්‍ය සිනමා වේදිනියක්. සම්මානයට පාත්‍ර වූ සිනමා කෘති ගණනාවක් දායාද කළ. මා කීව අර මහා ගස් යට පොඩි ගස් හැදෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ ලොකු ගහක් හැදුනහම පොඩි ගස් වලට ඉතින් වැඩෙන්න බෑනේ. හැබැයි මේකේ කතාව වෙනම එකක්. මහා ගහක් යට තව මහා ගහකුත් හැදිලා.
සුමිත්‍රා පිරිස් මහත්මිය නේද? එක ගෙදර අග්‍රගන්න සිනමාවේදී දෙන්නේ බිහිවෙන්න ටික අමාරුයි පොඩ්ඩක් ප්‍රශ්න තියෙනවා කොහොමරි. එහෙමත් වුණා. ඒ අතින් අපි සුමිත්‍රා පිරිස් මහත්මියටත් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ජයන්තන්සිරි මහත්තය සාමාන්‍යයෙන් දැන් මේ දශකයේ දැන් ඊළඟ දශකයේ සහ සමහරට මේ මහා භද්‍ර කල්පයේ දක්වාම කතා කරන අර්බුද තියෙනවා. එක අර්බුදයක් තමයි සිනමාවේ අර්බුදේ. ඒ කියන්නේ හැමදාම කතා කරන මාතෘකාවක් තමයි සිනමාවේ අර්බුදේ. ඉතින් සමහරව ඒක විග්‍රහ කරනවා, ඒක විග්‍රහ කරන විදි තියෙනවා. හැබැයි හැමදාම බැලින්නම් සිනමාවේ අර්බුදේ කියලා එකක් ගැන කතා වෙනවා. ඉතින් අදත් කතා වෙනවා. ලෙස්ටර් මහත්තයා ඕක කතා කළාද නැද්ද මන් දන්නේ. හැබැයි අර්බුදේ කියන එකට පිළියම් දීලා තියෙනවා ප්‍රායෝගික භාවිතේ. එතුමා විශේෂයෙන් දැන් චිත්‍රපට සංරක්ෂණය ගැන නව සිනමාවට ප්‍රේක්ෂකයන් කැඳවා ගැනීම වෙන සිනමාව කර්මාන්තයක් හැටියට පවත්වා ගැනීම සිනමාව පිළිබඳ අධ්‍යාපනය මේ ඔක්කොම ප්‍රායෝගිකව වැඩේ කරලා තියෙනවා. කතා කර කර ඉන්නවට වඩා වැඩි කතා කරලත් නැහැ. වැඩවලින් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඉතින් හොඳම වැඩේනේ ගම්පෙරළි. අපි පොඩ්ඩක් බලලා ඊට පස්සේ කතා කරමු. අඳුන පොත කියවද? මොකද රොබින්සන් ක්‍රූසෝ? ඔව්. ඒක අමාරුයි මට තේරෙන්නේ. ඇයි? ඒක තේරුම් ගන්න ලේසියි. ඒක තේරුම් ගන්න තන ඉංග්‍රීසි මට දෙන්නේ. ආ. එහෙනම් මේ පොත කියවන්නකො. තේරුම් ගන්න ලේසියි. මං යන්න. ආ. ඉතින් අනේ. බලන්න. අම්මා කිව්ව පියාට ඉන්න කියන්නේ කියලා. අන්දර පෙන්ල තින් මනමාලගේ ඇඳුම් වල ඇදපළු. හැමදාම යාට පේන්නේ මිනිසුන්ගේ ඇඳුම් වල ඇදපළු දුනේන්න. කෝට් එකේ පිටිපස්ස ඔක්කොම පොඩි වෙලා. වෙන. සපත්තු දෙක කකුල් දෙකට හරියට ලොකුයි. මදයි බලපු තරම. මූණ ඇදුක දුනෝ කියන්නේ මනමාලගේ මූණ හොඳින්ද වෙන. ඉතින් පියන් හැමදාම තනිකඩ වෙන්නේ? නන්ද. ඇයි? මම කාරණාවක් කියන්න තරහ වෙන්න එපා. මොකද්ද? ජේමිස් මට කසාද කීපයක්ම කතා කළා. මම එහෙකට ඔක්කත් කැමතිනේ නැහැ. නන්ද දන්නවා ඇති ඇයි කියලා. අංගිය අදහස තාම අත්තරින් නැහැ. එහෙනම් දැන්වත් අත්තරින්. පියල්ට තේරෙන්නේ නැද්ද? මං ජිනදාස කසාද බැඳලා ඉන්නේ නැද්ද කොහොමද තව එක්කෙනෙක් කසාද බැඳින්නේ? සරසවි පින්දින දොරින් දොරට දොර මඩලාවයි අපේ සිනමාවේ මහා පුරුෂයා. ඒක තමයි අද දොරමඩලාවේ මාතෘකාව. අපේ අවසාන මිනිත්තු කීපේ ජයන්තන්සිරි මහත්මයා අර
මතා මතක දැන් හිටිය අර මේ හසන්ත කියාගෙන ආවා මේ යුගපුරුෂෝ මේ වෙන්නේ කොහොමද කියලා. මේ මං අහලා තියෙන කතාවක් ඔය මේ. දැන් මේ ලෝකේ ජනගහනේ වැඩිනේ දැන් දෙන්න වැඩිනේ. හැබැයි ওই ලෝකේ ජනගහනේ වැඩි වෙන හින්දා නෙමෙයි මේ ලෝකේ දියුණු වෙන්නේ. දැන් මේ උදාහරණයක් විදියට මේ කදාහසක් තියෙනවා මේ අහලා තියෙනවා මේ ලෝකේ මේ ඉස්සරහට තල්ලු කරන්න හදපු විද්‍යාත්මක මෙවලම් මේ කීප දෙනෙක් බොහොම සුළු කීප දෙනෙක්ගේ වැයංගල ප්‍රතිඵලනේ විදුලිය වේවා මේ තන්ත්‍ර සූත්‍ර වේවා ඒ තාක්ෂණික ඥානයේ පාප කීප දෙනෙක්ගේ හරි ඒක වෙන කතාවක් හැබැයි ශිෂ්ටාචාර ගමන් කරන්නේ ශිෂ්ටාචාර ගලන්නේ ශිෂ්ටාචාර ලියලන්නේ ඒ වගේ කීප දෙනෙක් නිසා ඒ යුගපුරුෂෝ නිසා ලෙස්ටර් මහත්තයා කියන්නේ එහෙම සිනමා විතරක් නෙමෙයි ශිෂ්ටාචාරයක් ලියලන්න කරපු කෙනෙක් ශිෂ්ටාචාරයක් වර්ධනය කරපු කෙනෙක් ශිෂ්ටාචාරයක් රෝපණය කරපු කෙනෙක් ඒ ලෝකෙම එහෙමයි ටිකයි ලෝකෙම ටිකයි අමරදේවයන් ඇතුළත් වෙන්නේ සෙල් ඔබ සඳහන් කර සෙල්ලම් මහින්ද මහාචාර්යතුමාම කීවා අවුරුදු 2500ක ඉතිහාසය තුළ අපේ රට බිහි කළ විශිෂ්ටතම ගාන්ධර්වයා ආචාර්ය පණ්ඩිත අමරදේවයන් බව. සිනමාව කියා දෙයක් තිබුණේ නැහැ. සිනමාවේ ඉතිහාසයේ කෙටි. ඒ වගේම අපේ මේ ධරණී තලය තුළ බිහි වෙච්ච විශිෂ්ටතම සිනමාවේදියා ලෙස්ටර් ජේම්ස් පීරිසූරින් කියලා එතුමා කියලා තියෙනවා මාදු. ඒකට එකතු වෙනවා ගැල්ලක් තියෙනවා. ඒකත් ඔබව ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් ලෝකයේ ඔවුන්ට සවන් දෙන්නේ නැහැ. මේ ලෝකයේ එව නැත්තම් ලෝකයේ දේශපාලනේ ලෝකෙම හයියෙන් කෑ ගහනට තමයි සවන් දෙන්නේ. සවන් දෙන්නේ නැහැ කාර්ය දෙයකට. සබඳතාවට සවන් දෙන්නේ නැහැ. කලාකාරයන්ට සවන් දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් ලෝකේ. සවන් දෙන්නේ නැහැ. මොකද මේ කලාකාරයෝ හැම වෙන්නේ කතා කරන්නේ. කලාකාරයෝ කියන දේවල් මෙහෙම ගිහිල්ලා අහන් ඉන්න ඕනේ. ඒක සූදානම් ඒ නිසා කලාකාරයෝ කියපු දේවල් හැමදෙස්සෙම නිකන් අහසර ගිහිල්ලා තියෙන්නේ. ඒකෙතින් ලෝකෙට පුදුයි. අපේ විතර නෙමෙයි. ඇස්ලි තාපේ භූෂණ මහත්තයා. මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා අපි හුඟක් දුරට කතා කරන්නේ වෘත්තාන්ත චිත්‍රපට. නමුත් ඔහු ඉතා වැදගත් වාර්තා චිත්‍රපට කීපයක්ම නිර්මාණය කරා. රජ්‍ය චිත්‍රපට අංශය පටන් ගත්තාම වීලි කලාපේ ජයගනී කියන චිත්‍රපටයේ වීලි කලාපේ පිළිබඳ. එතකොට රතවහන පොලිසියට කරා වාර්තා චිත්‍රපටයක් B-Safe B-Sorry කියලා. ඒකේ කාර්යක පදවන්නේ අයිරංගිනි මීදෙනි. එතකොට ඒ වගේ චිත්‍රපට රාශියක් ඔහු මේ වාර්තා චිත්‍රපට ගොඩක් කරා. හැබැයි අවසනාවකට එකක් ඔහුගේ වාර්තා චිත්‍රපට සංරක්ෂණය වෙලා තියෙනවා. රජ්‍ය චිත්‍රපටංශයේ කීපයක් ඔහු කරපුවා තියෙනවා. අනිත් එක තමයි මේ ඔහුගේ ජීවිතයේ මම දැකපු දෙයක් තමයි ඔහු හැමදාම ඉගෙන ගත්තා. හැමදාම කියන ඔහු මේ මෑතක අසනීප වේදන් කලිනුත් ඔහු කියෙව්වා. ඔහු DVD බැලුවා. ඔහු කවදාකවත් ඒ පුරුද්ද අතහැරියේ නැහැ. කියවීම සහ චිත්‍රපට නැරීමේ පුරුද්ද ඔහු එකතන ඉඳලත් ඔහු අඛණ්ඩව කරගෙන ගිය දෙයක්. ඉතින් ඔහුගේ ජීවිතයේ විශේෂ ලක්ෂණයක් ඒක. ඉතින් අනිත් එක ඔහු මම දන්නවා සත්‍යීත් රයි සම්බන්ධ ඩොනල්ඩ් රිජිට් එක ඒ වගේ ඈත් එක ලියුම් කුමාරු කරන් නිතරම. ඔහුට හොඳ ජාත්‍යන්තර සිනමාවේ හොඳ මිත්‍ර රාශියක් හිටියා. තව දවසකට ජපානයේ තව දවසකට ෆුකෝක සිනමා උළෙලේ අධ්‍යක්ෂවරයා ඉන්නකොට ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා කරපු මුක්කක්කල් චිත්‍රපටයක් කරාද ඒක ෆුකෝකල්ට ගෙන ගන්න. ඒ විදිහට ඒ මහත තාමත් ඔහු අවුරුදු 90 ගණන් තාමත් ඔහු කියලා ජීවත් වෙනවා. ඉතින් මේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයාගේ බැලුවාම ඔහු ඇත්තරම මේ මෑතක වන තුරු හුඟක් අසනීපක ඉන්න තාක්ම ඔහු චිත්‍රපට නැරඹුවා. ඒ වගේම කියෙව්වා ඔහුගේ අත්තකුරු හරි ලස්සනයි. 100ට මාස ගානයි අඩු අඩු. ඒක තමයි කනගාටුව. අප්‍රේල් මාසෙමයි ඉපදිලා තියෙන්නේ. අප්‍රේල් 5. මම හිතන්නේ ලෝක ඉතිහාසයේ දීර්ඝ කාලයක් ජීවත් වෙච්ච මහා සිනමාවේදීන්ගෙන් කෙනෙක් තමයි ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්තයා. ඒ ගැන තොරතුරු හරියට අධ්‍යයනය කරලා බලන්න ඕන. මෙච්චර කාලයක් නේද? අවුරුදු 99ක් කියන්නේ ජීවිතේ මේ අපි මේ ජීවත් වෙන කාලෙත් එක්ක ගත්තාම දීර්ඝ කාලයක්. දීර්ඝ කාලයක්. එතුමාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා දිනේ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිද්ධ කරන්නට කටයුතු සූදානම් කරලා තියෙනවා. අපි අපේ
ප්‍රේක්ෂක ජනතාවට සිනමා රසිකයන්ට දොරමඩලාව හැටියට යම් ඉල්ලීමක් කරන්න ඕනේ මහාචාර්යතුමා. ඔව්. අතන හෙට දිනේ දේහය තැන්පත් කරලා තියෙන්නේ බම්බලපිටියේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහවතේ එතුමාගේ නිවසේමයි. අනිද්දා උදේ බදාදා උදේ 10ට රිය පෙරහැරකින් දේහ රැගෙන යනවා නිදහස් චතුරස්‍රය කරා. එතකොට 10:30 පමණ සිට සවස 3 දක්වා මහජන ප්‍රදර්ශන සඳහා දේහය තැන්පත් කර තියෙනවා නිදහස් චතුරස්‍රයේ. 3:00 තමයි 3:30 තමයි සංගත දක්ෂිණා සංමේ සංඝයා වහන්සේ විශේෂයි ඒ බෞද්ධ චාරිත්‍ර වාර්ජය ඉටු කරලා අවමංගල සභාව පැවැත්වෙන්නේ. ඔබ කිව්වා වගේම අපි ඇත්තටම ඉල්ලීමක් කරනවා මේ රටේ සියලුම සිනමා රසික රසිකාවන්ගෙන් මේ මහා පුරුෂයාට මේ අග්‍රගණ්‍ය සිනමාවේදියාට අවසන් ගෞරව දැක්වීම සඳහා නිදහස් චතුරස්‍රයට එක්රොක් වන ලෙස ආරාධනාව ප්‍රේක්ෂකයන් හැටියට අපි හැමෝටම කරනවා. රටක් හැටියට අපි එතුමාට ණයග ඇති. ඒ ණයගති භාවයෙන් අපිට මිදෙන්න හැකියාවක් නැහැ. එතුමත් ණය වුණා අපි හොඳ මිනිස්සු කරන්නට, අපි යහපත් මිනිස්සු ප්‍රබුද්ධ මිනිසුන් බවට පත් කරන්නට. ඒ හින්දාත් අපි රටක් හැටියට එතුමාට ණයග ඇති. එවැනි යුග පුරුෂයන් නැවත අපට මුණ ගැහෙන්නේ නැහැ කියලා හිතනකොට මහා පාළුවක් හිස් බවක් දැනෙනවා. ඒ හිස් බව පුරෝගන්නේ මොනවැන්ද කියලා අපි ටිකක් හිතලා බලමු. ඉදිරියේදී දොරමඩලාවෙන් පුළුවන් නම් මේවා කතා කරමු. මේ හිස් බව මකා ගන්න අපිට අපේ ජීවිත කාලේ මොනවද කරන්න පුළුවන් කියලා. ලෙස්ටර් මහත්තයා කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා ගියා. වැඩිය කතා කළේ නැහැ. කරන්න පුළුවන් වැඩ ටික කරලා පෙන්නලා ඉතුරු කරලා ගියා. අපිට තියෙන ඒවා ගැන කතා කරන්න දැන්. අපි ඒ ගැන කතා කරමින් ඉන්නවා. මා ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ සිනමාවේදී ප්‍රවීණ ගීත රචක සම්මානනීය පරිවේෂක ලේඛක දැන් ඔය කොයි හැඳින්වීම ගත්තත් ඒ යටතේ එනවා තව ගොඩාක්. දැන් ගීත රචකයෙක් කිව්වොත් කොහොමද ගීත කීයක් විතරද මහාචාර්යතුමා ගණන් කරලා තියෙනවද? ඈ මම දන්නේ නැහැ සංඛ්‍යාව කීයක්ද කියලා. ඒකත් ලොකු ගාණක්. ඉතින් ප්‍රවීණ සිනමාවේදී කියලා දැම්මේ ඉතින් චිත්‍රපටිත් ගණනාවක් තියෙනවා. එතකොට ශාස්ත්‍රීය පරිවේෂකයෙක් කියලා ගත්තාම ඒවත් නිකන් අර බර වැඩනේවා නිකන් මේ ලේසියෙන් ගසබසාදන වැඩ නෙමෙයි. ඒවත් සෑහෙන ගාණක් තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාල ජීවිතේ ගත්තත් එතන සෑහෙන බර වැඩ කොටසක් කරලා තියෙනවා. ඉතින් මෙතුමාට දෙන හැඳින්වීම මොකද්ද කියලා මම හිතා ගන්න බැරුව මම ඉතින් ওই වචන පටලෝ දඟලනවා. ඉතින් මම දැන් මෙතරට උචිත නිසා මා කියව ප්‍රවීණ සිනමාවේදී සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සූරීන්ට අපේ ගෞරව ස්තුති පොද කරන මේ දවස්වල බිම්බා දේවි එවත් යශෝදරාව අපිට පෙන්නනවා. ඈ අපි බලාගෙන ඉන්නවා බොහෝ දෙනෙක්. මම හිතන්නේ සෑහෙන පිරිසක් බලනවා වගේ වෙසක් සමයේ. ඒ ගැන පස්සේ කතා කරමු. උතුමාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. ප්‍රවීණ සිනමාවේදී සම්මානනීය රංගවේදී සනත් ගුණතිලක සූරීන්ට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. පළමු වතාවට දොරමඩලාවට සහභාගී වූ ජීවිත අත්දැකීම් එක්ක කතා කළා. ඔබට ස්තුති. ඒ වගේම ප්‍රවීණ සිනමාවේදී නාට්‍යවේදී රූපවාහිනීවේදී ඒත් ඉතින් ලැයිස්තුව දික් කරගන්නවා ඈ. ලෙස්ට මහත්තයාගේ ඊළඟ පරම්පරාව ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක ඔය ආදී වශයෙන් අපිට නාමාවලියක් තියෙනවා. මේ නාමාවලියේ තව එකතු වෙන නම් ගණනාවක් තියෙනවා. ඒ සුනිලාරත්න මහත්තයලත් ඉන්නවා ඒ නාමාවලියේ. නම් නොකියවෙන්න පුළුවන්. ඒ නාමාවලියට මැදදී එකතු වෙනවා ජයන්ත චන්දසිරි වගේ නනුත්, ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම තවත් තියෙනවා නම්. ඉතින් ඒ ගැන සතුටු වෙන්න පුළුවන් දේවල් තියෙනවා. මා කිව්වේ ඒකයි. මේ හිස් බව මකා ගන්න සතුටු වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඔබටත් ස්තුති. ප්‍රවීණ සිනමා විචාරක ජාත්‍යන්තර ජූරි සභාවන් පවා නියෝජනය කළ සිනමාව සාහිත්‍ය පිළිබඳ සිනමා සාහිත්‍යයක් බිහි කරන්න, සිනමා සාහිත්‍ය පෝෂණය කරන්න ලොකු කාර්යභාරයක්. ඒක නිකන් නිහඬ වැඩි හඬ ගන්න ලියලා තමයි ඒවා පළ කරලා දෙන වැඩි ප්‍රමාණයක්. ඇස්ලි රත්න විභූෂණ මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පද කරනවා. ඔබ හැම දෙනාට දොරමඩලාව වෙනුවෙන් ස්තුති. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් අද දොරමඩලාවෙන් සමු ගන්නවා. ඔබ හැමට ආයුබෝවන්. Lanka.
සරසවි පිම්බීම දොරින් දොරට දොර මඩලා